හරි අපි දැන් ඊළඟට අවධානය යොමු කරන්නේ ඉනෝගනික් වල මේ අන්තිම වීඩියෝ එක පීකොන වලට අදාළව තියෙන අන්තිම වීඩියෝ එකට අපිට මේ ඒ වීඩියෝ එකේ දැන් 18 වෙනි කාණ්ඩය වෙනකන් අපි අවසානයේදී සාකච්ඡා කරලා තියෙනවා දැන් අපිට කතා කරන්න තියෙන්නේ දැන් ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න තියෙනවා මේ ඊට පස්සේ කාණ්ඩ වල විචරණ යන සිද්ධ වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඒ කරුණු ටික කතා කරන්න තියෙන්නේ අපි ඊට කලින් මේ अरे पड़ी प्राक्टिकल दाहत्न कांडे चुट्ट बलमु मे हेलैट हूं आगे क्रम मोली नमोदी सागच करलती नमोदी मेथंट एंडो ने मे हेलैट हूं आगे दाहत्न कांडे प्राक्टिकल हेलैट हूं आगे मतृका पुड को अभी कथा कल इकमें किया हेलैट हूं आगे मेटते अभी मुलिम सी एल माइनस डी आर माइनस ई माइनस की तुंदेना अभी द සිලනයිට්‍රේට් හරි සිල් ඇසිටේට් හරි දැම්මොත් සිල්ව අයඩයිඩ් වෙනවා. දැන් මේකනේ කතන්දරේ. මෙතන මේ පාට වශයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා මෙයා සුදු පාට අවක්ෂේපයක්නේ. මෙයා සුදු පාට අවක්ෂේපයක්. සිල්ව බ්‍රෝමයිඩ් එක ලා කහ පාට අවක්ෂේපයක්. ඊට සිල්ව අයඩයිඩ් එක තද කහ පාට අවක්ෂේපයක් කියලා අපි දන්නවා. ඊට සිල්ව ක්ලෝරයිඩ් අපි දන්නවා තනු කැමෝනියා වල අපිට දිය කරන්න පුළුවන් ඩයිලූටඩ් ඇමෝනියා වල AgNH3 plus AgBr मैं प्राक्टिकल सभी एक्सप्लेन कर लीना मीट खाली मे वैडिया पेहदरी करें मम्मी कर ली दिन मिता नोट साली धर अभी मे सी एल माइनस बी आर माइनस ई माइनस तब अंदरगा लेड नाइट्रेट पावित लेड एसिटेट हरी लेड नाइट्रेट दिनों लेड नाइट्रेट पीबीसीएल टू सुपाट वक्षेपेना मेकट दिन लेड नाइट्रेट पीबीबीआर टू कहपाट वक्षेप इवे मेथंट दिन लेड नाइट्रेट क्यू पीबीआई टू तद कहपाट वक्षेप मैं मेथन मे मेथन पड़ा कुंदर मदगति आगे मैं मेक सुधुपाट लेड क्लोराइड लेड ब्रोमाइड अत्र कहपाट क्यू अट मेक सुधुपाट तम पेनिंग सुधुन कुलवा लेड ब्रोमाइड सुधु हो प्राक्टिकल चुट्ट बलवे सैट बल बोलवा प्राक्टिकल हेलैट हमारे ब्लड ब्रोमाइड सुधुपाटी कहपाट पेन इन सै कहपाट की वाड़ा सुधुपाट हम नमोते ब्लड क्लोराइड सुधुपाट नह नमोत्म प्रमाण सुधुगति तीन अरे ब्लड आयोडाइड की ना अभी पेन रन वन कहपाटी हरे रन वन कहा पाड़ी तो अभी पेन रईट इतना लेड क्लोराइड की अभी पुलवा रत्कर्ण मुगदे मेक रत्कर्ण दिए वे पीबीसीएल टू ए क्यू वेण हरे डिसॉल्व इतना मेकअप रत्कर्ण अभी दिए वेनवा पीबीबीआर टू ए क्यू वेनवा ए क्वेस्ट वेनवा रन वन कहा अवक्षेप रत्कर्ण दिए वेनवा लेड आयोडाइड ए क्यू नोम दिए वेनवा ఏవగేమ సిసిల్ వనకొట మొగదవేన నవత అవక్షేప వేన ఇతాం వెదగత్ మతగత భాగనేమ సిసిల్ వన విట నవత అవక్షేప వేన హరి అనిత్ పత్ర గత్తొత్ మేక సిసిల్ వనకొట హరి సిసిల్ వీమ సిసిల్ వన విట నవత అవక్షేప వేన దెన్ మేక మే పేపర్స్ కరద్ది అబడ హంబేనోన మేక నితరమనే క్లోరైడ్ బ్రోమైడ్ సా హైడైడ్ గా కతందరే హంబేన తన నిసా మేక మే ఇతాం హొందిన్ మతగత భాగనేమ వెదగత్ హరి రైట్ ट्रेट हरी भावित लेड नाइट्रेट लेड
පාවිච්චි කරන්න පුළුවන් හඳුනා ගැනීම සඳහා මේක පළවෙනි ප්‍රැක්ටිකල් එක මේක පෝස්ට් කරලා ලියා ගන්න ඔතෙන්ට එන්න ඕන නිසා දෙවෙනි ප්‍රැක්ටිකල් එකට අපි යමු මේ දෙවෙනි ප්‍රැක්ටිකල් එක අදාළ වෙන්න ඕනේ ක්ලෝරොෆෝම් ගෝලිකා පරීක්ෂාව මේකත් ඔයාලට ප්‍රැක්ටිකල් සීරීස් එකෙන් වීඩියෝ එක බලන්න පුළුවන් ක්ලෝරොෆෝම් පරීක්ෂාව ක්ලෝරොෆෝම් පරීක්ෂාවේදී වෙන්නේ අපි මොකද කරන්නේ දැන් අපි මේකද ඇත්තටම ක්ලෝරින් නම් අඳුර ගන්න බෑ හරි මේ මේකේ ක්ලෝරින් ඩීඑන්ඒ යවන්නේ කොහොමද මේ තියෙන ජලීය ස්තරය කියලා ගන්න ජලීය ස්තරයට අපි දානවා ක්ලෝරොෆෝම් ස්තරයක් නේ ජලීය ස්තරයට අපි දානවා ක්ලෝරොෆෝම් ස්තරයක් මේ තියෙන ක්ලෝරොෆෝම් මේ තියෙන ක්ලෝරොෆෝම් ස්තරේ ක්ලෝරොෆෝම් කියන්නේ කාබනික කාබනික ස්තරයක් දාන්න හරි කාබනික ස්තරයක් දාන්න මේ තියෙන එතකොට මේ ජලය මේ තියෙන ජලීය ස්තරය මේ කාබනික ස්තරය මේ යට තියෙන ජලීය ස්තරය එතකොට කාබනික ස්තරය සහ ජලීය ස්තරය අපි දන්නවා දිය වෙන්නේ නැහැ ඒ දෙන්නා මේ මොකද කාබනික ස්තරය නිර්ද්‍රවීයයි ජලීය ස්තරය ද්‍රවීයයි එතකොට ඒ දෙන්නා දිය වෙන්න හේතුවක් නැහැනේ ඒ නිසාක දිය වෙන්නේ නැහැ ඉතාලම පැහැදිලිව අපිට වෙන් වෙලා තියෙන පොල් තෙල් වතුරට දැම්ම මෙන ස්තරය වගේ අපිට පැහැදිලිව මේක ස්තර වෙන් වෙලා තියෙනවා දකින්න පුළුවන් හරි දැන් ඔයා හිතන්නකෝ මෙතන බ්‍රෝමයිඩ් දිය වෙලා තියෙනවා කියලා Br- Br- දිය වෙලා තියෙනවා කියලා හිතන්න right ඉතින් අපි මොකද්ද කරන්නේ මේකට අපි යවනවා ක්ලෝරින් ඩියරේ අපි මේකට ක්ලෝරින් ඩියරේ යවන Cl2 ක්ලෝරින් ඩියරේ යවුවහම මොකද වෙන්නේ මේකට ක්ලෝරින් ඩියරේ යවුවහම මොකද වෙන්නේ Cl2 ඩියරේ යවුවහම මේක ජලීය ස්තරයට යවන්න ඕනේ වගේ හරි යවුවහම Br- අපි දන්නවා දැන් අපි කතා කරානේ එක කලින් ක්ලෝරින් ඩියරේ යවුවහම Br- ජලීය ද්‍රාවණයකදී Br- ජලීය ද්‍රාවණය මොකද වෙන්නේ? ඒක Br2 බවට පත් වෙනවා. ඒතර Cl2 එක Cl- බවට පත් වෙනවා. නෝක තමයි වෙන්නේ. Cl2 කියන එක Cl- බවට පත් වෙනවා. Br- Br2 බවට පත් වෙනවා. එතකොට දැන් Br- ටික Br2 නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ Br2 කියන එක කන අපි දන්නවා නිර්ද්‍රවීයයි නේ. එයා නිර්ද්‍රවීයයි. දැන් Br- කියන අයනය අයන දිය වෙනව ද්‍රවීය මාධ්‍ය. ඒ නිසා තමයි කලින් ජලීය ස්තරයේ දිය වෙලා තිබුණේ. හැබැයි ක්ලෝරින් ඩියර යවුවට පස්සේ Br- Br2 වලට ඔක්සිකරණය වෙනවනේ. ඒතර Br- Br2 වලට ඔක්සිකරණය වුණාට පස්සේ Br2 නිර්ද්‍රවීය තත්ත්වයට පත් වෙනවා. එතකොට Br2ට ජලීය ස්තරයේ ඉන්න බැරි වෙනවා. ජලීය ස්තරයේ Br2ට තව දුරටත් ඉන්න බැරි වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? එයා හිමින් සැරේ එයා නිර්ද්‍රවීය මාධ්‍යයට තමන්ට දිය වෙන්න ඉතාමත්ම කැමැත්තෙන් පසු වෙන මාධ්‍ය. නැත්නම් තමාට ඉතාම හොඳින් දිය වෙන්න පුළුවන් මාධ්‍යට එයා එනවා. Br- එක Br2 බවට පත් කරන්නේ කවුද? Cl2 විසින් Br- Br2 බවට පත් කරනවා. ඒන Br2 එක ජලීය ස්තරයේ සිට ක්ලෝරොෆෝම් ස්තරය දක්වා පැමිණෙනවා. මොකද ඒක නිර්ද්‍රවීය මාධ්‍ය ඉතාම හොඳින් දිය වෙන නිසා. ඒතර Br2 මාධ්‍යට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒක තැඹිලි පාට වෙනවා. හොඳට මතක තියාගන්න මේක තැඹිලි පැහැ වෙනවා. මේක තැඹිලි පැහැ වෙනවා මේක තැඹිලි පාට වෙනවා බ්‍රෝමින් උඩ ස්තරයට ආවට පස්සේ Br2 ස්තරයට ආවට පස්සේ කො තැඹිලි පාට වෙනවා මතක තියාගන්න හරි රයිට් ඒ වගේම තමා අපිට මේ මේ පැත්තටත් අපි ගමු මේ I- තියෙන අවස්ථාවකදී මොකද වෙන්නේ කියලා තර I- තියෙන වෙලාවටත් අපිට ඕකම කරන්න පුළුවන් ඇත්තටම I- තියෙන වෙලාවක I- I2 කරන්න අපිට පුළුවන් ක්ලෝරින් ඩියරේ පාස් කරන්න. ඒක ක්ලෝරින් ඩියරේ ආවම අර කලින් කතාවම තමයි. I- එක I2 වෙන. හරිනේ. ඊට මෙයා 2 Cl- වෙනවා. ඒ I2 එක ඊට පස්සේ උඩට එන. උඩට ආවම ක්ලෝරින් ඩියර මේක මේක දම් පාට වෙනවා කියලා කිව්වට ඒක දුබුරු පාටකුත් තියෙනවා. හරි දුබුරු දම් බහයක් වගේ තියෙන්නේ ගතියක් තමයි තියෙන්නේ. රයිට්. එතකොට I2 එනකොට මේ තියෙන ක්ලෝරොෆෝම් ස්තරේ CHCl3 ස්තරේ මේ තියෙන ක්ලෝරොෆෝම් ස්තරය මේ තියෙන ජලීය ස්තරයෙන් ළමයි හරි එතකොට මේ ජලීය ස්තරයේ සිට ක්ලෝරොෆෝම් ස්තරය දක්වා ආවට පස්සේ I2 ඉතර දුඹුරු දම් පැහැයක් එනවා හොඳට මතක තියාගන්න දුඹුරු දම් පැහැ දුඹුරු දම් පැහැයක් වෙනවා. දැන් දුඹුරු පාටක් කියලා සමහර තැන්වල තියෙනවා. නැත්නම් දම් පාටයි කියලා කියන තැනුත් තියෙනවා. ඉතින් දුඹුරු දම් ගතියක් තමයි. දැන් දම් ගතියකුත් තියෙනවා. තද දම් ගතියක් තියෙනවා. රයිට්? හරි. අතන දම් පාට කියලා ගන්නත් පුළුවන්.
දුරුපාට කිව්වත් ඉතින් වරදක් නැහැ. හරි? රයිට්. එතකොට එතනත් එන්නේ ක්ලෝරීන් වලින් I - I2 බවට පත් කිරීම තමයි. හරිද? රයිට්. එතකොට මේ දැන් මේක මේක අපිට ඕනනම් දම් පාටයි කියලාම ගමුකෝ නැත්තම් ඔක පාට පැටලෙන්න පුළුවන් නිසා. දැන් මේ වගේ වෙලාවක් වුණොත් දෙන්නම හිටියොත් එහෙම කැරක ලොකුවට අඳින් දෙන්නම ඉන්න අවස්ථාවක් වුණොත් දෙන් එහෙම දෙන්නම කියන්නේ කවුද? මේක ඉන්න පුළුවන් BR- උත් ඉන්නවා කියලා හිතනද? BR2 I- ඉන්නවා කියලා හිතන්න එකත් I2 වෙනවා ක්ලෝරින් යවුවා. ඒ ක්ලෝරින් දියර නොකඩවා යවුවත් එහෙම මේකෙත් ඉතින් මේ තියෙන්නේ ක්ලෝරෝෆෝම් ස්තරය CHCl3 ස්තරයනේ ළමයි. මේ ක්ලෝරෝෆෝම් ස්තරේ මේ තියෙන්නේ එතකොට ජලීය ස්තරය. ක්ලෝරෝෆෝම් ස්තරයේ සිට ජලීය ස්තරය දක්වා ජලීය ස්තරයේ සිට ක්ලෝරෝෆෝම් ස්තරය දක්වා මොකද වෙන්නේ? මේ BR2 සහ I2 ගමන් කරනවා නොම වෙනවා. හරි. එතකොට මේකේ මේ දෙන්න උඩට එනකොට මේකේ වෙන්නේ දුඹුරු පාට ගතිය වැඩි වෙනවා. තරම වෙන්නේ දුඹුරු පාට එනවා දුඹුරු පාට ගතිය වැඩි වෙනවා. මේකත් නිකන් අර දුඹුරු දම් පැහැයක් නේ තියෙනවා කිව්වේ. දුඹුරු පැහැය වැඩි වෙයි. දම් පාටක් තියෙනවා දුඹුරු පාට වැඩි වෙනවා. හරි. ඒ නිසා මේක අඳුරු පාටක් වෙනවා. මේකට අඳුරුයි කියලා තමයි කියන්නේ. මේක අඳුරුයි. अंदर दिन्नम निसा मेतन रियाक्षन CL2 BR- के CL- पावड़ पक्तीम मेक वेनवा कोहुम अमतर मे CL2 विसिन डेकाई माइनस I2 पावड़ पक्तीम सिद्ध करना रियाक्षन देखवा वेनवा ओके मदगति आगा राइट इतवड़ ओकतमा वेन्ने अणु ක්ලෝරින් දියර පරීක්ෂාව කියලත් මේකට කියනවා ක්ලෝරෝෆෝම් වගේ ක්ලෝරෝෆෝම් ස්තරයක් යොදලා BR- BR2 බවට පත් වුණාට පස්සේ තමයි කාබනික ස්තරය පැමිණි පාට වෙන්නේ I- I2 වුණාට පස්සේ I2 කාබනික ස්තරයට ආවට පස්සේ තමයි දම් පාටක් දුඹුරු දම් පැහැයක් ඇති වෙන්නේ ඔය දෙන්නම හිටියොත් එහෙම ඊටාම තද දුඹුරු පැහැයක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ අඳුරු දුඹුරු පැහැයක් දකින්න හම්බ වෙනවා ඒ දෙදෙනාම හිටියොත් තමයි හොම වෙන්නේ එතකොට දැන් මේ පරීක්ෂණය ක්ලෝරින් අඳුර ගන්න බෑ මේ පරීක්ෂණේ ක්ලෝරින් අඳුර ගන්න බෑනේ මේ පරීක්ෂණේ කරන්නේ ක්ලෝරින්ව යවලා BR- BR2 කරා I- I2 කිරීමනේ කලේ ඒතර ක්ලෝරින් අඳුර ගන්න බෑ මේකේ මේකේ BR- I- නා වෙන වෙනම අඳුර ගන්න පුළුවන් හරි ඒක මතක තියාගන්න මේ රූප සරහන් ටික ඇඳලා ප්‍රතික්‍රියා ටික ලියන්න වීඩියෝ එක පෝස්ට් කරලා ඊට පස්සේ යටින් ලියන්න මෙහෙම මෙමගින් ක්ලෝරින් හඳුනාගත නොහැකිය මෙමගින් ක්ලෝරින් හඳුනාගත නොහැකිය ක්ලෝරින් වායුව අඳුර ගන්න බෑ හරි මෙමගින් ක්ලෝරින් හඳුනාගත නොහැකිය प्राक्टिकल මේ ඝන ක්ලෝරයිඩ් සම්බන්ධයෙන් මේකේ ප්‍රශ්න අහලා දෙනවා පාස් පේපර්ස් වල. මෙහෙම ලියන්නකෝ. ඝන ක්ලෝරයිඩ් එකට සාන්ද්‍ර සල්ෆියුරික්. ඝන ක්ලෝරයිඩ් එකට. ඝන ක්ලෝරයිඩ් එකට සාන්ද්‍ර සල්ෆියුරික්. ඝන ක්ලෝරයිඩ් එකට සාන්ද්‍ර සල්ෆියුරික්. K2Cr2O7. පොටෑසියම් ඩයික්‍රොමේට්. ඝන ක්ලෝරයිඩ් එකට සාන්ද්‍ර සල්ෆියුරික්. पोटैशियम डाइक्रोमेट यदुविट मैंने मेहम यदुविट मैंने तीन CrO2 Cl2 मेकड क्या है क्रोमाइल क्लोराइड क्रोमाइल क्लोराइड के लिए क्या CrO2 Cl2 क्रोमाइल क्लोराइड के लिए वाला हंड वाहन है यदुविट क्रोमाइल क्लोराइड पीटा भी ඝන ක්ලෝරයිඩ් එකකට සාන්ද්‍ර සල්ෆියුරික් K2Cr2O7 යදුවිට ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ් පිටවේ කියලා ලියන්න. හරි. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ තියෙන Cl- කියලා හිතන්නකෝ. මේකට අපි දානවා සාන්ද්‍ර සල්ෆියුරික්. සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක පොටෑසියම් ඩයික්‍රෝමේට් දානවා. K2Cr2O7 දාලා රත් කරනවා. මෙහෙම රත් කරාම ළමයි රතු දුඹුරු පාට වාෂ්පයක් පිට වෙනවා. මේ තියෙන්නේ මේක තමා රතු දුඹුරු පාට වාෂ්පය. රතු දුඹුරු පාට වාෂ්පයක් පිට වෙනවා. හරි.
පරීක්ෂණය අතරම Cl- හඳුනා ගන්න පුළුවන්. Cl- හඳුනා ගන්න පුළුවන් හොඳම පරීක්ෂණය මේක තමයි. සාන්ද්‍ර සල්ෆියුරික් පොටෑසියම් ඩයික්‍රොමේට් දාලා අපි බලනවා රතු දුබුරු පාට වාෂ්පයක් පිට වෙනවද කියලා. රතු දුබුරු පාට වාෂ්පයක් පිට වෙනවා නම් ඒ ක්‍රෝමයිල් ෆ්ලෝරයිඩ් කියලා මතක තියාගන්න. රතු දුබුරු පාට වාෂ්පයක් පිට වෙනවා නම් ක්‍රෝමයිල් ෆ්ලෝරයිඩ්. හරි? රයිට්. මේක තව හොඳට තහවුරු කරගන්න පුළුවන්. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් එහෙම මේක ක්‍රෝමේටේ බවට පත් වෙනවා. CrO4 2- බවට පත් වෙනවා. මේක ඒතකොට අපි දන්නවා කහ පාටයි. මේක අපිට පුළුවන් ලෙඩ් නයිට්‍රේට් වගේ එකක් එක්ක යවලා මේක ලෙඩ් නයිට්‍රේට් තුලින් යවුවොත් ලෙඩ් ක්‍රෝමේට් හැදෙන්න පුළුවන්. PbCrO4 හැදෙන්න පුළුවන් මේකත් කහ පාට. හරිනේ. රයිට්. ඔන්න ඔය ටික තමයි පරීක්ෂණ විදිහට අපිට ගන්න තියෙන්නේ. මම ආයිකාරක් කියන්නම් ඔය පරීක්ෂණේ ක්‍රෝමයිල් ෆ්ලෝරයිඩ් පරීක්ෂාව. ඝන ක්ලෝරයිඩයක් අරගෙන ඒකට සාන්ද්‍ර සල්ෆියුරික් පොටෑසියම් ඩයික්‍රෝමේට් යවුවාම රතු දුඹුරු පාට වාෂ්පයක් ලබා දෙන ක්‍රෝමයිල් ෆ්ලෝරයිඩ් CrO2 Cl2 අපිට හම්බ වෙනවා. හරිනේ සාන්ද්‍ර සල්ෆියුරික් පොටෑසියම් ඩයික්‍රෝමේට් යවුවාම රතු දුඹුරු පාට වාෂ්පයක් දෙන ක්‍රෝමයිල් ෆ්ලෝරයිඩ් ලැබෙනවා. ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යවුවාම කහ පාට ක්‍රෝමේට් ලැබෙනවා. ඒක තුනෙන් ලෙඩ් නයිට්‍රේට් යවුවොත් අපිට ලෙඩ් ක්‍රෝමේට් එක ගන්න පුළුවන්. ඒක කහ පාට. ඒතර වාට මේ ලෙඩ් නයිට්‍රේට් යවන්න ඕනේ නැහැ ඉතින්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ක්‍රෝමයිල් ෆ්ලෝරයිඩ් එක කහ පාට කරලා ඒ පරීක්ෂණය තහවුරු කරන්න ලෙඩ් නයිට්‍රේට් යවන්න පුළුවන්. පරීක්ෂණය තහවුරු කරන ලෙඩ් නයිට්‍රේට් යවුවාම ලෙට්‍රෝමේට් එක එනවා. ඒක කහ පාටනේ. කහ පාටකින් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. නොයි ටික තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ ක්ලෝරයිඩ් හඳුනා ගැනීමට අදාළව. හරි. ඔතනින් පරීක්ෂණත් ඉවරයි. 17 වෙන කාණ්ඩයට අදාළව ප්‍රැක්ටිකල් ටික අනිවාර්යෙන් බලන්න සයිට් එකෙන්. ඔය දන්නවා සයිට් එකේ වෙලා තියෙන්නේ මේ ලින්ක් එක. සයිට් එකෙන් බලන්න බලලා ප්‍රැක්ටිකල් ටිකක් කවර් කරගන්න හොඳට ඇස් දෙකෙන් බලලා පාඩ ටික අඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට වැඩේ හොඳටම තේරෙයි. රයිට්. අපි ඊළඟට දැන් ප්‍රශ්න වලට යමු. දැන් ටියුට් එකේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. ටික කරලා අපි මේ ඉතුරු කොටස් ටිකට යමු. මේ ඩීගොනෝ පටන් ගන්න කලින්. රයිට්. හරි. ටියුට් එකට එන්නකෝ දැන්. ටියුට් එකේ අපිට තියෙනවා මේ ප්‍රශ්න අංක 4ට එන්න ටියුට් එකේ. ටියුට් එකේ ළමයි ප්‍රශ්න අංක 4ට එන්න. ප්‍රශ්න අංක 4. හරි. මෙන්න මෙහෙම පොඩි විස්තරයක් කියලා තියෙනවා නේද ප්‍රශ්න අංක 4. අපි යන්නේ 4 ප්‍රශ්න ටික කරගමු. ඉසෙට් නම් අකාබනික ලවණයේ ජලයේ ඊටාම හොඳින් දියවෙන සුදු ස්ඵටික රූපී ආම්ලික ලවණයක් කියලා කියලා තියෙනවා. සුදු ස්ඵටික රූපී ආම්ලික ලවණයක් නෝ. මෙය හඳුනා ගැනීමට ප්‍රතික්‍රියා අනුපිළිවෙල පහත දැක්වේ කියලා කියලා තියෙනවා. පළවෙනි පරීක්ෂණය ඉසෙට් ලවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කළ විට ජලයේ අධිකව ද්‍රාවණය වන B වායුව පිටවෙයි කියලා කියනවා. හරි අපි පොඩ්ඩක් මේක මේ රූප සරහණකින් මැඳගමු. උතොර ලේසි අපිටනේ. හරි රයිට් අපි මැඳගමුකෝ දත්ත ටික. දැන් ඔන්න ඉසෙට් කෙනෙක් ඉන්නවා. හරි ඉසෙට් කෙනෙක් ඉඳලා NaOH එක රත් කරනවා කියලානේ කියන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? B වායුව පිට වෙනවනේ. හරි B වායුව පිට වෙනවා. එතකොට තව ඕන මොකක් හරි නෑ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක B වායුව පිටලා මොකක් හරි තව ජලීය ද්‍රාවණයක් හැදෙන්න එපේ. ඒකට තමයි x කියලා කියන්නේ. ද්‍රාවණයක් හැදෙනවලු x. මේ ටික හරි. ඊළඟට BH ජලීය ද්‍රාවණය බිඳු වශයෙන් M ලෝහ අයනියට එකතු කළ විට BH ජලීය ද්‍රාවණය බිඳු වශයෙන් M නම් ලෝහ අයන ද්‍රාවණයකට එකතු කරගෙන යනකොට B වල ජලීය ද්‍රාවණය මේක ගෑස් නේ තියෙන්නේ අපි මේක ජලය දාලා එක්ස් කරමු. ජලීය ද්‍රාවණයෙන් හරි ඒකට යවන ඒකේ දැන් B ජලීය ද්‍රාවණය ගත්තට පස්සේ ඒකට මොකද්ද කරන්නේ? ඒකට කරනවා කියලා කියන්නේ මේ M නම් ලෝහ අයන ද්‍රාවණය. M කියලා ලෝහ අයන ද්‍රාවණයකට යවනවා. මොකක් හරි ලෝහ අයනයක් ලෝහ අයන ද්‍රාවණයකට යවුවට පස්සේ අපි දන්නේ නැහැ කවුද අයනය කියලා. ඕනනම් N+ කියලා කියමුකෝ. කවුරු හරි ලෝහ අයන අඩංගු ද්‍රාවණයක් නේ මොකක් හරි N+ කියලා අපි කියමුකෝ. B ජලීය ද්‍රාවණය බිඳු වශයෙන් M නම් ලෝහ අයන ද්‍රාවණයකට එකතු කළ විට D කියලා සුදු පාට අවක්ෂේපයක් එනවලු. කවුරු හරි D කියලා සුදු පාට අවක්ෂේපයක් එනවලු. හරි. මේක සුදු පාට අවක්ෂේපයක් කියලා තමයි කියන්නේ. කවුරු හරි සුදු අවක්ෂේපයක්. ඊට පස්සේ D අවක්ෂේපයෙන් කොටසකට තවදුරටත් B ද්‍රාවණය බිඳු වශයෙන් එකතු කර සැලෝ විට D නොපෙනීයයි. එතකොට මේ B ද්‍රාවණය තවදුරටත් මේකට එකතු කරගෙන යනකොට
ඩී නොපෙනීයයි නොපෙනියනවා කියන දිය වෙනවා කියන එකනේ. මේ කියන්නේ මේක මේ ෂුවරකටම මේ ඔබේ ගුණයේ එක්කෙනෙක් වෙන්න ඇති. අපි බලමු. හරි. එතන නොපෙනියනවා කියලා කියනවා දිය වෙනවා කියලා කියනවා. මේක හරි. ඊට පස්සේ ඉතිරි අවක්ෂේපයේ වියලා තදින් රත් කළ විට කාපහ ඊ සෑදේ. එතකොට මේ මේක දැන් මේකේ කොටසක් මේ අරගත්තේ මේක මෙහෙමම මේකේ කොටසක් කරා රත් කරෝදින් එහෙම ඊ පාට එක්කෙන ඊ කියලා සංයෝගයක් හම්බ වෙනවලු ඊ ඊ සෑදේ ඊ සිසිල් සිසිල් වූ විට මේක කහ පාටයිලු නේ මේක කහ පාටයිලු මේක සිසිල් වුණාම සිසිල් වූ විට ඊ සොලිඩ් එක සිසිල් වූ විට සුදු පාටට හැරෙනවා නොයි කතන්දරේනේ කියලා තියෙන සුදු පැහැට හැරේ කියලා කියන්නේ හරි ඊළඟ තව කියලා තියෙනවා පළවෙනි පරීක්ෂණයේ එක්ස්ත්‍රාවණයේ ඔක්සිකරණයේ කොට පළවෙනි පරීක්ෂණයේ එක්ස්ත්‍රාවණයේ ඔක්සිකරණයේ කොට පළවෙනි පරීක්ෂණයේ එක්ස්ත්‍රාවණයේ කියන්නේ කවුද මෙන්න මෙයානේ නේ මේක වෙනම ලියාගමුකෝ එක්ස්ත්‍රාවණය ඔක්සිකරණයේ කොට ලබාගත් ශේෂයට K2Cr2O7 කුඩු කොටස් 3ක් සහ සාන්ද්‍ර සල්ෆියුරික් එකතු කොට රත් කළ විට P රතු දුමාරයේ පිට වේ දැන් අද කතා කරානේ මේ දැන් මේ ටිකකට කලින් කිව්වේ x වියලා හරි ඒක එතකොට වියල වියලුවාට පස්සේ මේක සොලිඩ් එකක් වෙනවා මේකට K2Cr2O7 දාන්න කියලා නේ කියන්නේ පොටෑසියම් ඩයික්‍රෝමේට් දාලා සාන්ද්‍ර සල්ෆියුරික් දාන්න කියන්නේ මේ කවුද මේ ක්ලෝරයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ එතකොට රතු දුඹුරු පාට වාෂ්පයක් ආවලු P කියලා P කියන්නේ රතු දුඹුරු පාට වාෂ්පය කියලා නේ ඔය කියන්නේ රතු දුඹුරු පාට වාෂ්පයක් වෙනවා P එකට මේ ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට ආව මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් යවුවාම Q උනාලු. දැන් අද මම ওই ප්‍රැක්ටිකල් එක ওই විදිහටම කිව්වා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකම Q හම්බ වෙනවා. Q කියන එකනට ඊට පස්සේ මොකද දාලා තියෙන්නේ? Lead 2 + අයන ද්‍රාවණයක් දාලා තියෙනවලු. හරි. Lead 2 + අයන ද්‍රාවණයක් දාලා තියෙනවලු. එතකොට මොකද වෙන්නේ? එතකොට හම්බුණා කියලා කියන්නේ R කියන අවක්ෂේපය ඇති උනාලු. හරි දැන් එහම තමයි වෙලා තියෙන්නේ රයිට් දැන් ඉතින් අඳුර ගන්න පුළුවන් මේ මේ අඳුර ගන්න පුළුවන් ටිකටක් ගාලා අඳුර ගමු මේ ඉන්නේ අනිවාර්යෙන්ම x කියන්නේ අනිවාර්යෙන්ම cl - වගේ එකෙක් ඉන්න ඕනේ මේකේ කැටායනය කවුද කියලා පොඩ්ඩක් බලන්න වෙනවා මේකට කලින් මෙතන බලලෙමු නේද මේ පළවෙනි පරීක්ෂණය ටික කරලා ඉමුකෝ ඉසෙට් කියන එක නා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාලු මෙහෙම දෙන්නෙක් ආව කියලා ජලය දැම්මලු m කියන කැටායනයක් m කියන අයනයක් දැම්මලු සුදු අවක්ෂේපයක් ආවල ඔහම කඳන්දර ටිකක් කියලා තියෙනවා. හරි. කොහොමද දැන් මේක අඳුරගන්නේ? ඉසෙට් කියන එකේනා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රත් කළ විට ජලය අධිකව ද්‍රවණය වන B වායුව පිටමේ ද්‍රාවණය X වේ. B වල ජලීය ද්‍රාවණය බිඳු වශයෙන් එකතු කරනවා කිව්වහම නිකන් පොඩි අයිඩියා එකක් තියෙන්න ඕනේ. මේක B ඇමෝනියා වෙන්න ඇති. බලමු ගැලපෙනවද කියලා. බී ඇමෝනියා වෙන්න ඇති ඇමෝනියා ජලීය ද්‍රාවණය කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. ତେଣୁ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වලට මේක අනිවාර්යෙන් මෙතන දැන් පේනවා කවුරු හරි කැටායනයක් බිඳු වශයෙන් එකතු කරගෙන යනකොට සුදු අවක්ෂේපයක් එනවා ඒක වැඩිපුර බී එකතු කරනවා කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරනකොට දිය වෙනවා නම් ෂුවර් එකටම මේක සින්ක් වගේ කෙනෙක් වෙන්න ඇති. ତେଣୁ මේක දැන් සින්ක් හයිඩ්‍රොක්සයිඩ් ගැලපෙනවානේ. සින්ක් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දැම්මම දිය වෙනවා. ඇයි ඒ? සින්ගේ ඇමීන් සංකීර්ණයේ සාධනවනේ ZnH3O+ කම්ප්ලෙක්ස් එක සාධන. දැන් මෙතන ඇලුමිනියම් ගන්න බෑ ඔයාලා. ඇයි? ඇලුමිනියම් දිය වෙනවා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක නම් දිය වෙනවා. හරි සින්ක් හයිඩ්‍රොක්සයිඩ් එක ඇලුමිනියම් දිය වෙන්නේ නැහැ. ඒ නිසා ඇලුමිනියම් කියලා ගන්න බෑ. ගන්න වෙන්නේ සින්ක්ම තමයි. මොකද ඇමෝනියම් එක්කමනේ දිය වෙලා තියෙන්නේ. හරි? එතකොට දැන් එහෙමනම් සින්ගේ හයිඩ්‍රොක්සයිඩේ තමයි ඇත්තටම රත් කරනකොට සින්ගේ ඔක්සයිඩේ තමයි කහ පාට වෙන්නේ. මේක හොඳට මතක තියාගන්න මේ රත් වෙලා තියෙනකොට සින්ගේ ඔක්සයිඩේ කහ පාටයි. සිසිල් වුණාම සිංක ඔක්සයිඩේ සුදු පාට. කහ පාට සහ සුදු පාට කියන කතන්දරේ සිම්පල්ට විතරයි එන්නේ. ඒ නිසා ඉතාලම හොඳින් මේක තහවුරු කරගන්න පුළුවන්. මේ අනිවාර්යෙන් ඉඳලා තියෙන්නේ සිංක් කියලා. හරි. දැන් උඩට යමු. දැන් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සෝඩියම් අයන අඩංගු ද්‍රාවණයක් ඉන්න ඕනේ Na+ ජලීය ද්‍රාවණයක් නේ. අපි දැන් මෙතනින් හඳුනාගත්ත අනිවාර්යෙන් ඇනායනිය Cl- තිබිලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ NaCl වෙන්න ඇති. මේක NaCl වෙන්න ඇති. හොඳේ සෝඩියම් ක්ලෝරයිඩ් වෙන්න ඕනේ. මොකද සෝඩියම් ක්ලෝරයිඩ් එක තමයි දැන් එතකොට මෙතන තිබිලා තියෙන්නේ. ඒක වියලුවාට පස්සේ NaCl ගණේ එනවා. ඒක K2Cr2O7 දැම්මහම මොකද වෙන්නේ? CrO2 Cr නේ ක්‍රෝමයිඩ් ක්ලෝරයිඩ්. හන්දේ. මෙතන රතු දුඹුරු පාට වාෂ්පයක් එන්න දෙපේ. CrO2 Cl2 කියලානේ. මේක මෙහෙම ලියමු. CrO2 Cl2 රතු දුඹුරු පාට වාෂ්පේනවා.
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සෝඩියම්ගේ ක්‍රෝමේට් එක හැදෙන්නේ නැති Na2CrO4 එක කහපාටයි. ඒකට ලෙඩ් දැම්මට පස්සේ ලෙඩ් ක්‍රෝමේට් හැදෙන්නේ නැති එකක් කහපාට අවක්ෂේපයක්. ඔය ටික තමයි ඔතන වෙලා තියෙන්නේ. දැන් අපි අද කතා කරපු ටිකම තමයි ඔය දීලා තියෙන්නේ. හරි නේද? එතකොට වැඩි. හරි නේද? එතකොට රයිට් ඔය ටික තමයි ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ. එතකොට මේ ටික හරි ඈ. මේ ටිකයි හරි දැන්. ඔය ටික මුලින්ම ලියා ගන්න. ඊට පස්සේ ඔතන තියෙන ඉංග්‍රීසි අකුරු ටික දාගෙන දාගෙන යන්න තියෙන්නේ. දැන් පුළුවන් ඔක්කොම ටික පුරවන්න. හරි දැන් B කියන්නේ ammonia වෙන්න ඕනේ, X කියන්නේ sodium chloride වෙන්න ඕනේ, M කියන්නේ M capital M කියන්නේ zinc 2 plus අයන ද්‍රාවණයක්. එතන D කියන්නේ කවුද? D එකක් ආවේ නැද්ද අපිට? D එකක් යන D සතු අවක්ෂේපයේ සැදෙන D සතු අවක්ෂේපය. D sorry මෙයා zinc hydroxide වෙන්න ඕන D කියන එක නේද? डी की एक ना ऐसा कोटा ऐसे दोपहर आवक्षे पे हरे तो डे इको इका हरे डी आवक्षे पे इन कोटे से कटा ताऊ दोरोटा बी द्रावण एक तो करा के ना नो डी नो पेनी याना वाकिला की याना हरे तो डे का दानो आने तो ई है डे किला की ना ई क्या ना सिंक ऑक्साइड डे का तो डे ई एका हरे ई से लूनार पास से एका सिंक ऑक्साइड में तामा हरे एक्स द्रावण हरे पी हरे अंदर की ना तीन ऑक्को मटी का दें एटी का पुलवाम पुरोगने यान ए ही अडंगो खेटा आए ने कैपिटल ए अडंगो कैटा है कैपिटल ए के लिए अपने गिना है कैपिटल ए मंगिता रिसेट ही विंडो ने रिसेट ही विंडो ने मतलब इतना भी दिया मैं कह रहा दिला विंडो दी है मैंने ओके ए कैपिटल ए के लिए कितने नया नहीं लामें कैपिटल के लिए कितने नया हरे तो घोटा मैं कह रिसेट वाला विंडो है थी विंडो तो मैं कह रिसेट विंडो है थी हरे ඉසෙට් හි අඩංගු කැටායනේ වෙන්නේ එතකොට කවුද ඉන්නේ ඇත්තේ ඇමෝනියා දෙන්න ඕනේ සෝඩියම් ක්ලෝරයිඩ් දෙන්න ඕන නෝ මේකේ තියෙන්නේ ඇත්තේ මෙතන ඇමෝනියම් ක්ලෝරයිඩ් නේ NH4Cl ඇත්තේ සෝඩියම් දැම්මම සෝඩියම් ක්ලෝරයිඩ් හැදුනා ඊට පස්සේ සෝඩියම් ඇමෝනියම් ලවණයට සෝඩියම් එකතු වෙනකොට තමයි ඇමෝනියා පිට වෙන්නේ දැන් හැමදාම කියන එකක් නේ ඕක නේ වට මතක ඇති අපි හැමදාම මේ කතා කරනවා මේ සෝ ඇමෝනියම් ලවණය अमोनियम लवणයට සෝඩියම් ලෝහය දාගෙන යන මේ සෝරි अमोनियम लवणයට බෂ්මයක් දාගෙන යනකොට अमोनियम लवणයට බෂ්මයක් දාගෙන යනකොට මොකද වෙන්නේ अमोनियम लवणයට බෂ්මය වැටුණාට පස්සේ अमोनिया වායුව පිට වෙනවා अमोनियम लवणයට බෂ්මයක් වැටෙනකොට अमोनिया වායුව පිට වෙනවා ඒ නිසා තියලා තියෙන්නේ අනිවාර්යෙන් अमोनियम क्लोराइड NH4Cl කියන එක තමයි අනිවාර්යෙන්ම තිබිලා ඇත්තේ ඒතකොට ඉසෙඩ් හි අඩංගු කැටායනය වෙන්න ඕනේ अमोनियम අනායනය වෙන්න ඕනේ Cl- right හරි संकीर्ण පහත පරීක්ෂා ප්‍රතික්‍රියා සහ තොලෙස් සමීකරණ දෙන්න කියලා කියන්නේ. ඉසෙට් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. ඉසෙට් කියන්නේ සින්ක් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට සින්ක් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මොකද වෙන්නේ? සින්ක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. ඉසෙට් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක අහන්නේ නේද? ඉසෙට් කියලා කියන්නේ මොකද්ද? සෙට් කියලා ගත්තේ මේ ammonium chloride නේ. ආයිට් ammonium chloride. සෙට් කියන්නේ ammonium chloride නේ. සෙට් කියන්නේ ammonium chloride නිසා ammonium chloride මගමු. sodium hydroxide එක. මොකද වෙන්නේ? ammonia පිට වෙනවා ජලය සාදනවා sodium chloride හැදෙනවා. හරිනේ. මේ මේ රෝම ඉලක්කම් තුනට පාට අර දියවීමට හේතුවට ඕනම් ප්‍රතික්‍රියාව ලියන්න. zinc hydroxide එක. මේ තු රෝම ඉලක්කම් තුනට මම මේ කියන්නේ अमोनियम हाइड्रोक्साइड එක රියැක්ට් වුණා මොකද මේ? මෙතන හැදෙන්න දෙපැයි සිංගේ සංකීර්ණේ NH3O4 සිංගේ ඇමීන් සංකීර්ණයේ සාදනවා H2O හතරක් හදන්න ඕනේ තව OH- දෙකක් එන්න ඕනේ ප්‍රතික්‍රියාව ලියා ගන්න රෝම ඉලක්කම් තුනට ඇමීන් සංකීර්ණයේ සෑදීමට අදාළව ප්‍රතික්‍රියාව හරි ඊළඟට අපි ගත්තොත් දැන් හරිනේ මේක ලිව්වා D එකෙන් E සෑදීම කියන්නේ මොකද්ද? D කියන්නේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් නේ
ඒකෙන් ඊස ඇදී. ඊ කියන්නේ සිංගේ ඔක්සයිඩේ හැදෙන එක. එතකොට සිංක් ඔක්සයිඩෝ ජල වාෂ්ප පිටවීමක් තමයි වෙන්නේ. එතකොට මේක රත් කිරීම හරිනේ. සිංක් හයිඩ්‍රොක්සයිඩ් රත් කරාම සිංගේ ඔක්සයිඩයත් එක්ක ජල වාෂ්පනේ හැදේ. P එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ CrO2 Cl2. ක්‍රෝමයිල් ෆ්ලෝරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රියැක්ට් වුණාම පංකුවා සෝඩියම්ගේ ක්‍රෝමේට් එක හැදේ. जले हदेन्टी जले हाइड्रोजन हतरक्षेपेटे हतरवे प्रश्न पीट पश्यमो विना प्रश्न उत्तर हर प्रश्न पार्ट ए कोटसा दीन वीडियो को बोस्क रोले कोलह आवर्ता मूल द्रव्या පළමු දෙවෙනි තුන්වෙනි අයනීකරණ ශක්තිය දීලා තියෙනවා. බැලුවකම මම පේනවා 738 අයනී පළවෙනි අයනීකරණ ශක්තිය, දෙවෙනි අයනීකරණ ශක්තිය 1451 අයනී, තුන්වෙනි අයනීකරණ ශක්තිය 7733. එතකොට පළවෙනි එක සහ දෙවෙනි එකින් පස්සේ තුන්වෙනි එකට එනකොට ඉතාම විශාල ශක්ති ගැප් එකක් තියෙනවා. විශාල ශක්ති පරතරයක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් දෙවෙනි කාණ්ඩේ වෙන්න ඇති. මේ 738යි 1451යි කියන දෙක ළඟ දෙකක්. ඊට පස්සේ 7733 කියන්නේ ඉතාම විශාලයි අයනීකරණ ශක්තිය. ඒ කියන්නේ අනිවාර්යෙන්ම පළවෙනි දෙක ගියාට පස්සේ තුන්වෙනි එක යන්න විශාල ශක්තියක් දෙන්න ඕන. මේක තමයි කතන්දරේ. එතකොට H2 මුදාහැරෙමින් හා හයිඩ්‍රොක්සයිඩේ සාධවෙන X උණුජලයේ සමග සෙමින් ප්‍රතික්‍රියා කරනවා. උණුජලයත් එක්ක සෙමින් ප්‍රතික්‍රියා කරනවා අනිවාර්යෙන් මැග්නීසියම්. මොකද බෙරිලියම් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේ උණුජලයත් එක්ක. බෙරිලියම් ප්‍රතික්‍රියා කරන්නේ හුමාලයත් එක්ක. ඒත් එහෙමත් හිතන්න පුළුවන්. හයිඩ්‍රොක්සයිඩේ බාෂ්පක X තනුක අම්ල සමග ප්‍රතික්‍රියා වෙද H2 මුදාහැරනවලු. දීප්තිමත් සුදු ආලෝකයක් සමග ස්වාතයේ දහණය වේ ජලයේ කටිනත්වය XC කැටායනේ. ඔව් කටින ජලයේ කටිනත්වයට කැල්සියම් 2+ මැග්නීසියම් 2+ දෙකම දායක වෙනවා. නමුත් දැන් මෙතන කතා කරන්නේ මැග්නීසියම් 2+ ගැන. මොකද බෙරිලියම් එක්ක උණුජලය මේ සෝරි උණුජලයේ සමග සෙමින් ප්‍රතික්‍රියා කරනවාකම අනිවාර්යයෙන්ම හඳුනා ගන්න පුළුවන්. X හඳුනා ගන්න තියෙන මැග්නීසියම් 1s2 2s2 2p6 3s2 වෙන්න ඕනේ. වාතයේ දහණය කරාම සෑදෙන රසායනික සංග මොනවාද වැටෙන්නේ ඕකේ. මම මේ කරුණුත් කතා කරා 11a කියන්නේ මෙතනදී මෙතනදී මම මේ කලින් ප්‍රශ්නේ මේක මම කලින් කතා කරනකොට මම වෙන මොකක් හරි සල්ෆර් ඩයොක්සයිඩ් වගේ කරේ ලියලා තිබුණේ. මෙතෙන්ට එන්න ඕනේ මේ මැග්නීසියම්ගේ ඔක්සයිඩ් එක සහ Mg3N2 මැග්නීසියම්ගේ නයිට්‍රයිඩ් එක. මම මේක වැරදි නිසා තමයි මේක පොඩ්ඩක් කතා කරන්න ගත්තේ. ඊට පස්සේ ආවර්තාවක X-හතර කාණ්ඩයේ සංයෝග සලකන්න කාණ්ඩයේ පහළට යාමේදී දක්වා ඇති ගුණය වැඩි වේද අඩු වේද කියලා අහන්නේ. ඊට පස්සේ සල්ෆේට් වල ජල ද්‍රාවිතාවයේ මොකද වෙන්නේ? සල්ෆේට් ජල ද්‍රාවිතාවයේ කාණ්ඩයේ පහළට යනකොට අඩු වෙනවා හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රාවිතාවයේ වැඩි වෙනවා කාබනේට් වල තාප ස්ථායිතාවයේ වැඩි වෙනවා ඒකට හේතුව මම කියලා තියෙන්නේ කාණ්ඩයේ පහළට ද්‍රවීකාරක බලය වැඩි වෙනවා ඊ බෙදීම ආර අනුපාතය මොකද වෙන්නේ NN අඩු වෙනවා අයනික ලක්ෂණ වැඩි වෙනවා අයනික ලක්ෂණ වැඩි වෙනවා කියන්නේ තාප ස්ථායිතාවයේ වැඩි වෙනවා හරි ඔන්න ඔක තමයි ලියන්න ඕන මේ කලින් ඩිස්කස් කරපු නිසා වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ හරි එතකොට මේකේ H2O2N2 සමග X බොහෝ දුරට සමාන ලෙස ප්‍රතික්‍රියා කරන නමුත් X අඩංගු කාණ්ඩයට අයත් නොවන ආවර්තාවක S1ේ මොළ ද්‍රව්‍ය ලිතියම්. මොකද ලිතියම් තමයි මේ නයිට්‍රජන් එක්කම ප්‍රතික්‍රියා කරන්නේ. ඔක්සිජන් හයිඩ්‍රජන් ඔක්කොම දෙවෙනි කාණ්ඩයේ විදිහට තමයි ප්‍රතික්‍රියා කරන්නේ. ඒතර වෙන කවුරුත් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ඔය විගේ. දෙවෙනි නිසා ඔක තමයි උතනදී කියන්න තියෙන විශේෂ කාරණාව. හරි. ඊට පස්සේ අපි යමු කතා කරන්න 12B වලට. 12B. 12B වලට ගියොත් 12B මේක ගිය අවුරුද්ද 2020 ප්‍රශ්නනේ නේද? රයිට් මේක මේ ඇලුමිනියම් සල්ෆේට් වෙන්න ඕනේ මෙතන. අනෙත් ඒවා නම් හරිනේ ලෙඩ් ඇසිටේට් තියෙන. හරි.
මේකෙන් දැන් ගොඩක් කල්පනා කරලා බලන්න තියෙන්නේ මෙතන කට්ටිය දීලා තියෙන විස්තරය ඇලුමිනියම් සල්ෆේට් සල්ෆියුරික් සෝඩියම් තයසල්ෆේට් බේරියම් ක්ලෝරයිඩ් ලෙඩ් ඇසිටේට් KOH T සහ R වල පැහැදිලි අවර්ණ ද්‍රාවණයක් ආවලු. එතකොට මේක ඇත්තරම කොහෙන් හරි තනකින් අල්ල ගන්න වෙනවා. කොහෙන් හරි තමයි මේ ජෙලටිනීමේ අවක්ෂේපයක් එනවා කියලා කිව්වහම T දන X මිශ්‍ර කරාම T දන S මිශ්‍ර කරාම ජෙලටිනීමේ අවක්ෂේපයක් එනවා කියලා මේ අනිවාර්යෙන් මෙතන මේ ඇලුමිනියම් ඉන්නෙක් නැ ඉන්න ඕනේ. ඇලුමිනියම් සල්ෆේට් කියන එක නම් මෙතන කවුරු හරි T හරි S හරි දෙන්නගෙන් එකෙක් වෙන්න ඇති. හරි මොකද ජෙලටින් ඔක්සයිඩ් දෙන්නේ ඇලුමිනියම් නේ. තව බලන්න TS කොයි හරි දිනවද කියලා. S එක නම් වෙන කොහෙවත් නැහැ. T එක තමයි තව කැන් තැන් වල තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට S එකෙන් ජෙලටිනීමේ ඔක්සයිඩ් දෙන නිසා මේක ගොඩාක් දුරට T කියන එක තව තැනක තියෙනවා නේ අපි එකක් බලමු. T කියලා තව තැනක් තියෙනවා R එක පැහැදිලි ද්‍රාවණයක් දෙනවාලු. එතකොට R එක පැහැදිලි ද්‍රාවණයක් දෙනවා R කියන එක නා T කියන්නේ ඇලුමිනියම් සල්ෆේට් කියලා ගත්තොත් R කියන එකනට ගන්න වෙන්නේ සල්ෆියුරික් වගේ එකක් ගමු නේද බලමු අපි දන්නේ නැහැ තවලියක් යමුකෝ T දන R මිශ්‍ර කරාම සුදවක්ෂේපයක් දෙනවලු T දන R මිශ්‍ර කරාම සුදවක්ෂේපයක් දෙනවා කියලා කියනවා P දන R මෙතනත් R ඉන්නවා P වඳුර ගන්නත් බෑ මෙතන රත් කළ විට කළු පැහැ ගනී කියලා කියනවා මෙන්න මෙතන එකක් සුදවක්ෂේපයක් දෙනවලු රත් කරාම කළු පාට වෙනවා කියන්නේ මේ අනිවාර්යෙන් තයෝසල්ෆේට් නේ මෙන්න මේකනම් අල්ල ගන්න පුළුවන්. ඒතර මෙතනින් කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා සෝඩියම්ගේ තයෝසල්ෆේට්. මොකද සෝඩියම් තයෝසල්ෆේට් හැදුනට පස්සේ රත් කරාට පස්සේ කළු වෙන්නේ ලෙඩ් සල්ෆයිඩ් හැදෙන නිසා. ඒතර ඒකත් හරිනේ. සුදු අවක්ෂේපයක් වෙනවා රත් කරාම ද්‍රවණය වෙනවලු. ඒ කියන්නේ අනිවාර්යෙන් ලෙඩ් ඇසිටේට් ඉන්නවා මෙතන. හරිනේද? දැන් ඔන්න කීප දෙනෙක්ම අඳුරගෙන තියෙන්නේ ලෙඩ් ඇසිටේට් ඉන්නවා මෙතන. එතකොට දැන් ලෙඩ් ඇසිටේට් දැන් මෙතන දෙකෙන් P ඉන්නවනේ මෙතනින් වැඩේ ලෙහා ගන්න පුළුවන්. මෙතනත් P ඉන්නවා මෙතනත් P ඉන්නවා. එතකොට දෙකේම P ඉන්න විදියක් නැහැ නේ. දෙකේම P ඉන්නවා නම් අනිවාර්යෙන් සෝඩියම් තයෝසල්ෆේට් කියන එකනා P වෙන්න විදියක් නැහැ. එයා Q වෙන්න ඕන. මෙයා ෂුවර් එකටම Q. ඒතර එයා Q නොතින් එහෙම සෝඩියම් තයෝසල්ෆේට් එක්ක සෝඩියම් තයෝසල්ෆේට් එක්ක සුදවක්ෂේපයක් දෙන්නේ ලෙඩ් තයෝසල්ෆේට් නේ. ඒතර අනිවාර්යෙන් P කියන එකනා වෙන්න ඕනේ ලෙඩ් ඇසිටේට්. P කියන එකනා වෙනවා ලෙඩ් ඇසිටේට්. මොකද ලෙඩ් ඇසිටේට් සෝඩියම් තයෝසල්ෆේට් එක රත් කරාම එනවා ලෙඩ් තයෝසල්ෆේට් ඒක රත් කරාම කළු පාට වෙනවා මොකද ලෙඩ් සල්ෆයිඩ් හැදෙනවානේ. එතකොට ඔන්න P Q හරි. දැන් P හරි නම් මෙතන P කියන්නේ කවුද? එතන P කියන්නේ ලෙඩ් ඇසිටේට්. ඔතනින් වැඩි අල්ල ගන්න පුළුවන්. U කියන්නේ කවුද? එතන ලෙඩ් ඇසිටේට් එක සුදවක්ෂේපයක් දෙනවා රත් කළ විට ද්‍රවණය වෙනවලු. එතකොට හේමනම් රත් කළ විට ද්‍රවණය වෙනවා ලෙඩ් ගේ ක්ලෝරයිඩයක් නේ. ක්ලෝරයිඩ් එකක් දෙන්න ඉන්නේ මෙතන එකම එකනා බේරියම් ක්ලෝරයිඩ්. එහෙනම් ඉතින් U කියන්නේ BaCl2 end on. හරිනේ ලෙඩ් එක ලෙඩ් ක්ලෝරයිඩ් නේ හැදෙන්නේ ලෙඩ් ක්ලෝරයිඩ් රත් කරාම ද්‍රවණය වෙනවා. හරි දැන් හරි වැඩි. අන්න දැන් වැඩි අල්ලගෙන තියෙන්නේ. දැන් එතකොට ඔයා දැනට දන්නේ ඒවා කට්ටිය පොඩ්ඩක් අපි බලමු. දැනට දැන් මෙතන P කියන එකනා දන්නවා ලෙඩ් ඇසිටේට් එක කියලා නේ. P ලෙඩ් ඇසිටේට් වෙනවනේ U බේරියම් ක්ලෝරයිඩ් වෙනවනේ. තව කවුරු හරි අඳුරගෙන තිබ්බද? Q කියන එකනා කියෝ කියන එක නඳුරගෙන දිනා සෝඩියම්ගේ තයෝසල්ෆේට්. දැන් කවුද අඳුරගෙන නැත්තේ? දැන් අඳුරගෙන නැත්තේ තව මම කිව්වා ජෙලටිනීමේ අවක්ෂේපයන එක්කනාගේ පොඩි කොටපටයක් තියෙනවා. T දන S කියන කෙනෙක් ඉන්නවා නේ. අන්න ඒ දෙන්න වෙන වෙනම අඳුර ගන්න වෙනවා. තව U දන R සුදු අවක්ෂේපය. U කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් නේ. බේරියම් ක්ලෝරයිඩ් එක්ක සුදු අවක්ෂේපයක් එන්න පුළුවන් නේද සල්ෆියුරික් මිශ්‍ර වුණාම. එහෙනම් U කිය R කියන එක්කනාට සල්ෆියුරික් දාගෙන යමු බල. තොර දැන් ඔන්න U හරි R හරි. ඉතින් P හරි P හරි Q P හරි Q හරි R හරි S ඕනනේ. S අඳුර ගන්න ඕනේ. දැන් මෙතන කීප දෙනෙක්ම හරිනේ. දැන් එතකොට U දන R උත් හරි. T දන S වල අපි දන්නේ නැද්ද T දන S කවුරුත් දෙන්නම දන්නේ නැහනේ. P දන්නවනේ. P දන්නවා ලෙඩ් ඇසිටේට් කියලා. R දන්නවා සල්ෆියුරික් කියලා නේ. එකත් හරි. ලෙඩ් සල්ෆේට් එක හරි. මෙතන ඉන්න TS දෙන්නම දන්නේ නැහැ. TS දෙන්නම දන්නේ නැහැ. මේ දෙන්න එක්කෙනෙක් අනිවාර්යෙන්ම ඉතින් ඇලුමිනියම් සල්ෆේට් වෙන්න ඕනේ. අපි දන්නේ නැහැ නේද? T දන්නේ නැස්තාව මෙතන T දන R උත් තියෙනවා. T දන R උත් තියෙනවා. R කියන්නේ සල්ෆියුරික් කියලා දන්නවනේ. ආයි. දැන් එහෙනම් හරිනේ. R කියන්නේ සල්ෆියුරික් නම් T කියන්නේ අනිවාර්යෙන්ම ඇලුමිනියම්. R කියන්නේ සල්ෆියුරික් නම් T කියන්නේ අනිවාර්යෙන් ඇලුමිනියම්ගේ සල්ෆේට්.
अलुमिनियम सल्फेट पेन ऑन टी तर अलुमिनियम सल्फेट आर के सल्फ्यूरिक अलुमिनियम सल्फेट हैदरों के लिए मैं बहुत पेन नहीं है अलुमिनियम सल्फेट बहुत बहुत मेन प्रतिक्रिया वाक नहीं है तर टी दाने एसके ने कना अभी दें खता कर ला नती एक ना पोटेशियम हाइड्रोक्साइड KOH हर ने अलुमिनियम सल्फेट वाले KOH एक तो करना कर तमाह अलुमिनियम के हाइड्रोक्साइड के हैदे हर के तमाह गैलपेन वाक टी एसके ने KOH मैंने मेड के तमाह अंदर गाना तीन वाली के लिया गांडो ने PQR SQ वाले एक ऐसे रहा है दाख पाया थी प्रतिक्रिया था एक एक प्रतिक्रिया सा तोड़ तरह साइन करने समय करने देने के लिए किए ना एक अधिक तो ना हाथर में ना काम तोड़ तरह साइन के समय करना हाँ ना अब लियो समय करने टिका तो हम अब लिया गाऊं मेडिकल लिया गांडे हर समय करने देंगे बैठे ने मेहमान एक का किया ना एल्युमिनियम सल्फेट सल्फ्यूरिक ने हर ने थोड़ा एल टू एस ओ फोर थ्राइस सल्फ्यूरिक के प्रतिक्रिया वाक नए के लिए लिया एक प्रतिक्रिया वाक नए පැහැදිලි අවරණ ද්‍රාවණයක් සම්බ වෙනවා දෙක ටී දන ආර් ඒක නම් වෙන්නේ ලෙඩ් ඇසිටේට් එක මම මෙහෙම ලියන්න ලෙඩ් ඇසිටේට් සල්ෆියුරික් එක හැදෙනවා ලෙඩ් සල්ෆේට් PbSO4 සොලිඩ් එක අවක්ෂේප වෙනවා මෙතන හැදෙන්නේ ඇසිටික් ඇසිඩ් මේ AC කියලා දැම්මේ ඇසිටික් ඇසිඩ් වලට තමයි හරි එතකොට 1 2 හරි 3 ඇලුමිනියම් සල්ෆේට් වලට KOH अभी बिंदु वशेन दम तम अलूमिनियम के हाइड्रोक्साइड मेक जेलेटिनीमे अवक्षेप जेलेटिनीमे वचने सुधु जेलेटिनीमे अवक्षेप वचने अलूमिनियम हाइड्रोक्साइड इतम तदीन मदगति आगे अलूमिनियम हाइड्रोक्साइड प्लस K2SO4 मिथन तुना अलूमिनियम दिखा तो පැසියම් හයිඩ්‍රොක්සයිඩ් හයක් දාන්න වෙනවනේ බැලන්ස් එක. හරි. හතරවෙනි එක යූදන ආර් සුදු පාට වක්ෂේපයක් දීලානේ. බේරියම් ක්ලෝරයිඩ් සල්ෆියුරික් නේ. බේරියම් ක්ලෝරයිඩ් සල්ෆියුරික් වලට දැම්මම බේරියම් ගේ සල්ෆේට් එක කියන්නේ. බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා HCl එක. ඒතර ඒක හරි. ඊළඟට ආයේ පෙන්වන්නේ පස්වෙනි එක සුදු අවක්ෂේපයක් සෑදීමනේ. පස්වෙනි එකට අපිට ලියන්න වෙන ලෙඩ් ඇසිටේට් සෝඩියම් තයෝසල්ෆේට් सोडियम මෙතන කියලා තියෙන එක සුදු අවක්ෂේපයේ තියෙනවා රත් කරාම කළු පාට වෙනවා. ඇත්තනේ ලෙඩ් ගේ සල්ෆයිඩ් එක හැදෙනවා SO3 වායුව පිට වෙනවා. මේ ප්‍රතික්‍රියාව දීලා තියෙනවාට. අතර මේක කළු පාටයි. මේක කළු පාට අවක්ෂේපයක්. හරි. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ පහ හරි 6 වෙනියට 6 ප්‍රතික්‍රියාව 6ට වෙන්නේ අන්තිමටම ලෙඩ් ඇසිටේට් බේරියම් ක්ලෝරයිඩ් बेरियम क्लोराइड दमे PbCl2 लेड क्लोराइड मेक सुधुपाट अवक्षेपया मेके CH3CO- बेरियमे हर ने उन्नकम मेनली की अन्न तीयनेतम लियावे हर हर मे दिदा शिष्य प्रश्न अभी देंगे अवसान करे दिदा शिष्य प्रश्न हर रईट अभी इलाट एमो मे प्रश्न तिहे बी को सट तिहे बी कोट सटे मिन्न मेहम तीन द्रावण तोरागने प्रतिक्रिया संपूर्ण द्रावण लयस्तो पिलिवरी निमेलु दीन हरी पिलिवरी निमेलु दीन बेरियम क्लोराइड तीन तनुके द्रावणे भी पहद्री द्रावण सुधुपाट अवक्षेपया කවුද හම්බ වෙන්නේ බේරියම් ක්ලෝරයිඩ් වලට තනුක HCl වල ද්‍රාවණය වෙනවා නම් කාබනේට් එකක් වෙන්න ඇතිනේ නේද අපි ඇමෝනියම් කාබනේට් දාමු ඉතර බේරියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් කාබනේට් එක රියැක්ට් වුණාම බේරියම් කාබනේට් දෙන්නේ බේරියම් කාබනේට් සුදුපාට අවක්ෂේපයක් එතකොට ඒක පැහැදිලිවම දිය වෙනවා ඊට පස්සේ ලෙඩ් නයිට්‍රේට් එක බේරියම් ක්ලෝරයිඩ් දාමු
लेड के क्लोराइड लगे ना उन्जले द्रवणे वन कहाँ पे आती आवाक शेप या ने कहाँ पे आती आवाक शेप या अपने कहाँ पे आती ऑप्शन एक वेन्न बे ने पोटेशियम आयोडाइड वेन्न जने द मेतन पोटेशियम आयोडाइड तीन वन के आई पोटेशियम आयोडाइड वेन्न ऐति हरे खालते भी में दी कालुपाट आवाक शेप या किन वाकी लगी यानी शुगर एकदम सायो तायो सल्फेट टेक तमा सिल्ला नाइट्रेट टेक सोडियम तायो सल्फेट Na2S2O3 මොකද සිල්ලා තය සල්ෆේට් හැදෙන්නේ ඒක රත් වෙන කල් තනකොට කළු පාට වෙනවා මොකද ඒක සිල්ලා සල්ෆයිඩ් පාට පත් වෙන නිසා සිල්ලා සල්ෆයිඩ් කළු පාටයි Ag2S බවට පත් වෙනවා K2S3 කියලා තියෙනවා ඊළඟ එක සාන්ද්‍ර ඇමෝනියා හේ සම්පූර්ණයෙන්ම ද්‍රවණය වන ලාකහපෑති අවක්ෂේපයක් සාන්ද්‍ර ඇමෝනියා වල දියන AgBr නේ එහෙනම් දාන්න ඕනේ සිල්ලා නයිට්‍රේට් මේනේ සිල්ලා නයිට්‍රේට් ඒතර AgBr එනවා AgBr සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා ඊළඟ බේරියම් තනුක HCl වල ද්‍රවණය නොවන එහෙමනම් ගන්න වෙන්නේ K2SO4 නේ. ඒතර බේරියම්ගේ සල්ෆේට් එක එනවා. බේරියම් සල්ෆේට් දිය වෙන්නේ නැහැ. බේරියම් සල්ෆේට් දිය වෙන්නේ නැහැ. ඔය ටික තමයි ඉතින් මේන්ලි කියන්න තියෙන ඔය ටික හොඳට මතක තියාගන්න. රයිට්? හරි. ඊළඟ අපි දැන් යමු පුතේ මේ ඊට BH දැක්කන එකේ ADE අවක්ෂේප ද්‍රවණය වීම සිතා තුලිත රසායනික සමීකරණ ලියන්න කියලා කියන්නේ. අපි ලියමු ඉතින් තියෙන ඔක්කොම ටික වාගේ. දැන් මුලින්ම බේරියම් ක්ලෝරයිඩ් එක රියැක්ට් වුණා නේද ඇමෝනියම් කාබනේට් එක්ක. ඇමෝනියම් කාබනේට් එක රියැක්ට් වුණා. කවුද හැදුන්නේ? බේරියම් කාබනේට් එක හැදෙනවා. බේරියම් කාබනේට් එකත් එක්ක හැදෙන්න ඕනේ ඇමෝනියම් ක්ලෝරයිඩ් නේ. හරි. මේ බේරියම් කාබනේට් එක මොකද වෙන්නේ? බේරියම් කාබනේට් එක අපි දන්නවා අම්ලයක් දානකොට දිය වෙනවා. ඇයි ඒ? බේරියම් ක්ලෝරයිඩ් හම්බ වෙනවා. අපි දන්නවා තනුක අම්ලයක් දානකොට කාබනේටේට කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවෙන්න ඕන ජලය සමග. නොහොම නෙවෙන්න. ප්‍රේ අවක්ෂේපයේ දියවීම හරි. ඊළඟට ලෙඩ් නයිට්‍රේට් එකට පොටෑසියම් අයඩයිඩ් දාලා තිබුණානේ. කවුද හැදෙන්නේ? ලෙඩ්ගේ අයඩයිඩ් එකත් එක්ක KNO3 දෙකක් හැදෙන්න ඕන. ඊළඟ ලෙඩ් අයඩයිඩ් කාගෙද දියවෙන්නේ? ලෙඩ් අයඩයිඩ් දියවෙනවා. අපිට ඒක නම් ලියන්න බෑ. ඒක ලියන්න කියලා කියලා නැහැ නේ. ලෙඩ් අයඩයිඩ් කියන්නේ කොහොමද නැහැ. ලෙඩ් අයඩයිඩ් සොලිඩ් එකක්. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම සිල්ලා නයිට්‍රේට් සෝඩියම් තයසල්ෆේට් ප්‍රතික්‍රියාව සිල්ලා නයිට්‍රේට් නයිට්‍රේට් සෝඩියම් තයසල්ෆේට් එක දැම්මම හැදෙන්නේ සිල්ලා තයසල්ෆේට් Ag2S2O3 නේ. ඒ හැදෙන සිල්ලා තයසල්ෆේට් එකයි NaNO3 හැමෙන සෝඩියම්ගේ නයිට්‍රේට්. ඔය හැදෙන සිල්ලා තයසල්ෆේට් එක රත් කරහම මොකද වෙන්නේ? සිල්ලාගේ සල්ෆයිඩ් එක බවට පත් වෙනවා. ඒතර මේක කළු පාටයි. මේ කළු පාට අවක්ෂේපයක් බව මතක තියාගන්න. රයිට්? ත්‍රි කතාවත් හරි. ඊළඟ අපිට පුළුවන් තව මේ K2SO3 බේරියම් ක්ලෝරයිඩ් ඒ රියැක්ෂන් එකත් ලියමු. K2CSO3 බේරියම් ක්ලෝරයිඩ් දැම්මහම බේරියම්ගේ සල්ෆයිඩ් එක එනවා. බේරියම් සල්ෆයිඩ් සදු පාට අවක්ෂේපයක්. තව KCl පිට වෙනවා. පොටෑසියම් ක්ලෝරයිඩ්. හරි? හරිනේ. රයිට්. පස්සෙන එක සෝඩියම් බ්‍රෝමයිඩ් සිල්ලා නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කරාම හැදෙන AgBr සිල්ලාගේ බ්‍රෝමයිඩ් එක හැදෙන්නේ. හරි. මේක මේ සෝඩියම් නයිට්‍රේට් උත් හැදෙනවා. දැන් මේක නම් මේ AgBr කියන එක දිය වෙන එක පෙන්වන්න වෙනවා. AgBr වලට සාන්ද්‍ර ඇමෝනියා දැම්මොත් මොකද වෙන්නේ? AgNH3O+ Br- aqueous එක හදාගෙන දිය වෙනවා. මේක සොලූෂන් එකක්. මම මේක කලින් කියලා තියෙනවා ඔයාලට. තව එක ප්‍රතික්‍රියාවක් තියෙන බේරියම් නයිට්‍රේට් K2SO4 හයවෙනි එක. බේරියම් නයිට්‍රේට් K2SO4 එකේ දෙනවා. ඒක නම් දිය වෙන්නේ නැහැ. බේරියම්ගේ සල්ෆේට් එක අවක්ෂේප වෙනවා සුදු පාට. KNO3. ඔන්නෝය පරීක්ෂ ඔන්නෝය ඔන්නෝ අතර ප්‍රතික්‍රියාව ඔක්කොම ටික ලිව්වා. බේරියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් කාබනේට් එක්ක බේරියම් කාබනේට් දෙකයි HCl එක්ක දැසලෙට් නයිට්‍රේට් පොටෑසියම් අයඩයිඩ් එක්ක සිල්ලා නයිට්‍රේට් සෝඩියම් තයසල්ෆේට් එක හරි මෙතන මේ සිල්ලා තයසල්ෆේට් ඇදෙන සුදු පාට අවක්ෂේපය තමයි කළු පාට වෙන්නේ. ඊට පස්සේ බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. මේක සුදු පාටයි. මේක දිය වෙන්නේ නැහැ. මෙතන හැදෙන බේරියම් සල්ෆේට් සුදු පාට අවක්ෂේපයක්. එයා දිය වෙනවා තනුක අම්ලවල. AgBr ලා කහ පාට අවක්ෂේපයක් එනවා. එයාවත් දිය කරන්න නම් අමාරුයි. සාන්ද්‍ර ඇමෝනියා වල තමයි ඉතින් දිය කරන්න වෙන්නේ. හරි. ඒක සාන්ද්‍ර ඇමෝනියා වල දිය කරගත්තාම AgNH3O+ Br- විතර දිය වෙනවා. හරිනේ. ඔච්චරයි කියන්න දින ඔතනින් ඉවරයි ප්‍රැක්ටිකල්ස් ටික සහ ඒකට අදාළ ප්‍රශ්න ටික අවසන්.
ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ ඔගෙන් පස්සේ පොතේ කතා කරන්න තියෙන්නේ දැන් මේ එතනින් ඉවරනේ 17 වෙනි කාණ්ඩය සහ 18 වෙනි කාණ්ඩය ඒකේ ප්‍රායෝගික පරීක්ෂණ ටික අවසන්. ඊට පස්සේ අපි කතා කරා මේ ප්‍රශ්න ටිකක් දැන් කතා කරා. ඊළඟ මෙන්න මෙතන මේ රිසෝස් බුක් එකේ තමයි ඊළඟ වැඩ ටික තියෙන්නේ අපිට කරා. රිසෝස් බුක් එකේ පොඩි වැඩ වගේක් තියෙනවා. අන්න ඒ ටික චුට්ටක් බලාගෙන යමු. රිසෝස් බුක් එකේ එන්න ඕනේ ඔයා මේ මේ ආවර්තවල විචලන කියන කොටස. ආවර්තවල විචලන කියන කොටස අපි මුලින්ම මේකේ සාකච්ඡා කරන්න ඕනේ. මේ මූලද්‍රව්‍ය ගැන පොඩි අදහසක් ගන්න මෙන්න මෙතන. මෙන්න මෙතන මෙන්න මේක ගැන චුට්ටි අදහසක් ගන්න ඕනේ. පිටුම අංක 159 රිසෝස් බුක් එකේ මෙතන මෙන්න මෙහෙම කියලා තියෙනවා. මේක චුට්ටක් අපි බලමු. හරි. හරි. ලෝහවල අයනීකරණ ශක්තිය අනෙකුත් ලෝහ සමග සංසන්දනය කරන විට අඩුවා කියලා. ලෝහවල අයනීකරණ ශක්තිය අනෙකුත් ලෝහ සමග සංසන්දනය කරන විට අඩුවා කියන දනි. එම නිසා ලෝහ පහසුවෙන් ඉලෙක්ට්‍රෝන මුදාහැර කැටායන සාද. කාණ්ඩයක් දිගේ පහළට යන විට පරමාණු කරයේ වැඩිවන අතර අයනීකරණ ශක්තිය අඩුවේ. එම නිසා ලෝහක ගුණය වැඩි. අපි ඒක දන්නවා. කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යනකොට පරමාණු කරයේ වැඩි වෙනවා. අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා ලෝහක ගුණය වැඩි වෙනවා. ලෝහවල ගුණය වැඩි වෙනවා. හරි. තුන්වන ආවර්තයේ සැලකීමේදී මූලද්‍රව්‍යවල ද්‍රවාංශයේ ක්‍රමයෙන් වැඩි වී නැවත අඩුවීමක් සිදු වේ. තුන්වන ආවර්තයේ සැලකීමේදී මූලද්‍රව්‍යවල ද්‍රවාංශයේ ක්‍රමයෙන් වැඩි වී නැවත අඩුවීමක් සිදු වේ. තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය බහුලව පවතින පරමාණු ආකාරයේ සමාන පරමාණු අතර පවතින බන්ධන සහ ද්‍රවාංශ පහත දැක්වේ. දැන් මෙන්න මෙහෙමනේ පුතේ. මෙන්න මේක චුට්ටක් මතක තියාගන්න. දැන් මේ මෙතන මේගොල්ලෝ දීලා තියෙන්නේ මේ තුන්වෙනි ආවර්තය ගැන. තුන්වෙනි ආවර්තය බලන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන් T4S8Cl2 ආගන්න විදිහට තියෙනවා. ඒතර දැන් මේක දිහා බලවම අපිට පේනවා. දැන් සෝඩියම් වල 98යි, මැග්නීසියම් වල 949යි. අනිත් එක ඇලුමිනියම් 660යි ඉන්නේ තියෙන්නේ. දැන් මේ මොකද මෙතන ද්‍රවාංශ වැඩි වෙලා තියෙන්නේ? එතන ද්‍රවාංශ වැඩි වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ද්‍රවාංශ වැඩි වෙන්න හේතුව තමයි ලෝහක දැලිසේ ප්‍රබලතාවය. අපි දන්නවා ලෝහක දැලිස ගැන අපි S ගුණුවේදී සාකච්ඡා කරා. මෙහෙම තියෙන්නේ ලෝහක දැලිස. ඊට මෙහෙම තියෙන ලෝහක දැලිසක අපි දන්නවා මේ දැලිස පුරාවට ඉලෙක්ට්‍රෝන මෙහෙම මේ වගේ ඉලෙක්ට්‍රෝන විහිදිලා තියෙන ගිරිලා තියෙන ඉලෙක්ට්‍රෝන ওই විදිහට ව්‍යාප්ත වෙලා නැති. ඊට ලෝහක දැලිසක ප්‍රබලතාවයේ තීරණය කරන කාරණා දෙකක් මත මේවා අපි කලින් කිව්වා. එක මොකද්ද? එක තමයි මේ කැටායනික අරය. කැටායනික අරය අඩු වෙන්න ඕන. කැටායනික අරය අඩු වෙන්න ඕනේ. හරිද? කැටායනික අරය අඩු වෙන්න ඕන නිදා පිටකරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්න ඕන. පිටකරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන්න ඕන. එතකොට තමයි ලෝහක දැලිසේ ප්‍රබලතාවය වැඩි වෙන්නේ. එතකොට දැන් මේ තියෙන ලෝහක දැලිස කියලා ගත්තොත් මේ ලෝහක දැලිසට සෝඩියම් ගත්තොත් එහෙම සෝඩියම් විසින් පිටකරන එක ඉලෙක්ට්‍රෝනයයි මේ. සෝඩියම් විසින් පිටකරලා තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. සෝඩියම් විසින් පිට කරලා තියෙන එක ඉලෙක්ට්‍රෝන. මැග්නීසියම් ගත්තොත් එහෙනම් මැග්නීසියම් පිට කරලා තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක්. ඇලුමිනියම් පිට කරලා තියෙන ඉලෙක්ට්‍රෝන තුනක්. සෝඩියම් එකයි, මැග්නීසියම් දෙකයි, ඇලුමිනියම් තුනක් ඉලෙක්ට්‍රෝන පිට කරලා තියෙනවා. ඒතර ලෝහක දැලිසේ ප්‍රබලතාවය වැඩි ඇලුමිනියම්ගේ නේ. ඇලුමිනියම්ගේ ලෝහක දැලිසේ ප්‍රබලතාවය ඊටාම වැඩි, මැග්නීසියම් වලට වඩා වැඩි. ඒකට හේතුව තමයි ලෝහක දැලිසට පිට කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වීම. ඉලෙක්ට්‍රෝන බහුල, ඉලෙක්ට්‍රෝන ඉතා විශාල ප්‍රමාණයක් පිට කරලා තියෙනවා. තර පිටකර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. ඒ වගේම අපි දන්නවා සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් දක්වා ආවර්තයක් දිගේ ඉදිරියට යනකොට පරමාණු කරය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇලුමිනියම් වල පරමාණු කරය ගොඩක් අඩුයි. ඇලුමිනියම් වල පරමාණු කරය ගොඩක් අඩු වෙලා පිටකරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන නිසා දැලිසේ ප්‍රබලතාවය වැඩි වෙලා තියෙනවා. වැඩිම දැලිසේ ප්‍රබලතාවයක් තියෙන ඇලුමිනියම්ට ඒ නිසා තමයි මේ පළවෙනි තුන්දෙනාගෙන් පළවෙනි තුන්දෙනාගේ ආවර්තයේ දිගේ ඉදිරියට යනකොට මේ ඇලුමිනියම් වල විතරක් මොකක්ද ඇලුමිනියම් වල විතරක් ද්‍රවාංශයේ ඉතා වැඩි වෙලා තියෙනවා. සෝඩියම්ට මැග්නීසියම්ට සාපේක්ෂව. මොකද සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එන්නේ 1s2 2s2 2p6 3s1 නේ. මැග්නීසියම් 2+ ගත්තොත් එන්නේ 1s2 2s2 2p6 මේ sorry මෙතන 3s1 එක අයින් වෙනවා. හරි. මෙතනදී ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ එකයි 3s1 කියන ඉලෙක්ට්‍රෝන විතරයි පිට කරන්නේ. මෙයා 3s2 ඉලෙක්ට්‍රෝන දෙකම පිට කරනවා. ඇලුමිනියම් තුනක් පිට කරනවා. S2p1. අන්න ඒ නිසා තමයි එතන මේ ලෝහක මන්දර ප්‍රබලතාවය වැඩි වෙලා තියෙන්නේ. ඔක තේරුම් ගන්න ලෝහ මන්දර ප්‍රබලතාවය වැඩි වෙන්න හේතුව. අපි ෂොට්ටක් ඕක මේ පොතේ ලියනවා නම් හොඳයි නේද?
පොතේ චුට්ටක් ඔය විස්තරය ලියාගමු. මෙන්න මේක විතරක් ලියාගන්න. මෙන්න මේක ඇඳගන්න. මෙන්න මේක ඇඳගන්න. ඇඳගෙන ලියන්න මෙන්න මෙහෙම මේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් විස්තරය චුට්ටක් ලියාගන්න. මේක ඇඳගන්නකෝ. මෙතන මුලින් මාතෘකාව වෙන්න ඕන ආවර්ත ඔස්සේ විචලන පැහැදිලි කිරීම වෙන්න ඕන. ආවර්ත ඔස්සේ විචලන පැහැදිලි කිරීම යටතේ ලියන්න. මේක ලියලා ලියන්න. සෝඩියම් මැග්නීසියම් සහ ඇලුමිනියම් ආවර්තයේ දිගේ ඉදිරියට සලකන විට ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි වෙනවා. සෝඩියම් මැග්නීසියම් සහ ඇලුමිනියම් ආවර්තයේ දිගේ ඉදිරියට සලකන විට ලෝහක බන්ධන ප්‍රබලතාවය වැඩි වෙනවා. ලෝහක බන්ධන ප්‍රබලතාවය රඳා පවතින්නේ ලෝහක බන්ධන ධ්‍රතාවය රඳා පවතින්නේ කැටායනික අරය සහ පිටකරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත වේ. කැටායනික අරය සහ පිටකරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මත වේ. අවම කැටායනික අරයක් සහ අවම කැටායනික අරයක් සහ ඉහළම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් උදාහරණ මූලද්‍රව්‍යයට කුඩාම අයනික අරයක් සහ විශාලම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් උදාහරණ මූලද්‍රව්‍යයට ඉහළම ද්‍රවාංශයක් ඇත. හරිනේ. ඕකේ. තර මෙන්න මේ ලෝහ තුන් දෙනාගේ හරිනේ. ඒතර ඒ නිසා තමයි ඇත කියලා ලියන්නේ. ඉතින් ඉවරයි. ද්‍රවාංක වැඩි වෙලා තියෙනවා. දැන් හරිනේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් වලට යනකොට වැඩි වෙලා තියෙන හේතුව ඕක. ඒ ටික පැහැදිලිද? හරි. ඊළඟට ගත්තොත් එහෙම මේ සිලිකන් ගත්තොත් එහෙම දැන් එතන ලෝහ තුන් දෙනානේ. ලෝහ තුන් දෙනාගේ විස්තරේ හරියා. ඊට පස්සේ සිලිකන් වල ඉතා වැඩි. සිලිකන් වල ඉතාම වැඩි වෙලා තියෙන ජාල සහ සංයුජ ජාල සහසංග යෝද සහසංගුච ජාල ස්පටිකයක් හදන්නේ සිලිකන්. යෝද සහසංගුච ජාල ස්පටික. ඒ කියන්නේ යෝද සහසංගුච ජාල ස්පටික තමයි හදන්නේ සිලිකන්. ඒතර යෝද සහසංගුච ජාල ස්පටික හදන අයගේ සාමාන්‍යයෙන් ද්‍රවාංක වැඩි. දැන් උදාහරණයක් විදියට දියමන්ති ගන්නකො. දැන් ඔය සිලිකන් ගේ කාණ්ඩෙමනේ කාබන්ින්. කාබන්ින්නේ sp3 මොහොම් කරන්නේට ලක් වෙනවා. හරි. ඒතර ඒකත් සහසංගුච ජාලයක්. දැන් ඔය දියමන්ති කියලා කිව්වහම මේ සිලිකන් ගේ කාණ්ඩෙම තමයි කාබන් ඉන්නේ ඔහොමනේ. ඔය හතරවෙනි කාණ්ඩයේදී අපි කතා කරානේ මේවා ගැන. හරි. ඒතර මේ මොන ඔහොම ඉන්නේ. ඒතර දැන් දියමන්ති වල ගත්තම දියමන්ති වල නොහොම කේස් එකක් තියෙනවා. sp3 මොහොම් කරණේ තියෙන්නේ. ඒතර යෝධ සහසංගුච දැලිසක් හදන. ඒතර කාබන් වල සිලිකන් වල ඔය ප්‍රශ්නෙම තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ ද්‍රවාංකය ඉහළ ගිහිල්ලා තියෙන්නේ. යෝධ සහසංගුච ජාල නිසා. ඉතින් දෙවෙනි කරුණ දාලා ලියන්නකෝ මෙහෙම. 14 වන කාණ්ඩයේ කාබන් සිලිකන් යෝද සහසංගුච ජාල ස්පටික සාධන බැවින් 14 වෙනි කාණ්ඩයේ කාබන් සහ සිලිකන් යෝද සහසංගුච ජාල ස්පටික සාධන බැවින් ඉහළ ද්‍රවාංක දෙකේ හැක. හරි ඊළඟට ගත්තොත් පුතේ ෆොස්ෆරස් S8Cl2 වගේව ගත්තොත් ඒව හදන්නේ සහසංයුජ නිර්ද්‍රවීය අයෝ. ඒව වැඩන්නේ. ඒව චූටි. මේ ද්‍රවාංක අඩු වෙලා තියෙන එක. දැන් ෆොස්ෆරස් හදන්නේ මොකද්ද? ෆොස්ෆරස් හදන්නේ P4. කොහමද පොල් P4 ඉන්නේ? මෙන්න මෙහෙම ඉන්නේ දැන් ඕක. ඕක මේ මේ විදියට ඉන්නේ. ඔන්න ඔහොම නේ P4. ඔය විදියට තමයි P4 ඉන්නේ. ඒක නම් මට මෙහෙම. පොඩට අඳිමු ටිකක්. P4 ඉන්නේ ඔහොම. ඔහම දෙන්නත් පුළුවන් ඒක. මෙහෙම දෙන්නත් පුළුවන්. හරි P4. ඔහම P4 ඉන්නවා කියලා ගන්නත් පුළුවන්. ඔක P මැදට දාලා අඳින තැනක් තියෙනවා. මෙහෙම අඳින තැනක් තියෙනවා P4 එක. නොහම අඳින වෙලාවලුත් තියෙනවා. 1 2 3 4. නොහම අඳින තැනක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහොම කරත් බන්දර 3යි. හරි. මේ දින P4. S8 ගත්තොත් එම ඔටුන්නක හැඩයට නින්නේ. S8 එකේ ඔටුන්නක හැඩයට. ඒ කියන්නේ මෙන්න මෙහෙම 3 4 5. හරි. මෙයාගේ කෙලින් තව සල්ප කෙනෙක් ඉන්නේ. ඒතර මේ දෙන්න මැදට තව එක්කෙනෙක් එනවා. ඒතර මෙන්න මෙහෙම එක්කෙනෙක් එනවා. නොහම වෙන්නේ. එතකොට මෙහෙම 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 එනවා ඔටුන්නක හැඩයට. මෙන්න මෙහෙම එන. ඔන්නෝම තමයි ඔටුන්නේ හැඩේ තියෙනවා දැන් S8. ඒතර P4 S8. හරි. මේවා නිර්ද්‍රවීය අණු. නිර්ද්‍රවීය අණු ක්ලෝරින් උත් Cl2 නිර්ද්‍රවීය අණුක ජාලයක් විදිහට තමයි මේ දෙන්න ඉන්නේ. මේ දෙන නිර්ද්‍රවීය අණුක ජාල. නිර්ද්‍රවීය අණුක ජාල. නිර්ද්‍රවීය අණුක ජාල විදිහට තමයි මේ දෙන්න ඉන්නේ. දැන් ක්ලෝරින් ගත්තොත් එහෙනම් මේ මේගොල්ලන්ගේ ඉතින් මේ මේගොල්ලන්ගේ අණුක ස්කන්ධය වැඩි ඉන්නේ.
සාපේක්ෂණුක ස්කන්ධය ඉහළයි. සාපේක්ෂණුක ස්කන්ධය ඉහළ නිසා යම් ද්‍රවාංගයක් තියෙනවා. ඍණ ගණන් වලට ගිහිල්ලා නැහැ. අර මේ මේ මොනවාද ඇලුමිනියම් මැග්නීසියම් මේ ඇලුමිනියම් වලට වගේ නම් ඉන්නේ නැහැ ආසන්න වෙන්න. නමුත් දැන් ඔබට පේනවා මේ ලෝහයක් වෙච්ච සෝඩියම් වලට වඩා සල්පවල වැඩි වෙලා මේ අණුක ස්කන්ධය වැඩි නිසා සාපේක්ෂණුක ස්කන්ධය වැඩි නම් සමහර වෙලාවට ද්‍රවාංගය ඉහළ යන්න පුළුවන්. ඒක තමයි ඔතන වෙලා තියෙන්නේ. හරි. ඒක සාපේක්ෂණුක ස්කන්ධය වැඩි වෙනකොට ලන්ඩන් අපකිරණ ප්‍රමාණය වැඩි. ලන්ඩන් අපකිරණ ප්‍රබලතාවය වැඩි වෙනකොට ද්‍රවාංගය ඉහළ යන්න පුළුවන්. ඒක තමයි දැන් ඔයගොල්ලෝ වෙලා තියෙන්නේ. දැන් ක්ලෝරින් ආගන් වලට ගියොත් නම් ඉතින් Cl2 තියෙන්නේ ක්ලෝරින් ආගන් ගත්තොත් ඒවා ඉතාම අණුක ස්කන්ධයේ කුඩා අපකිරණ බල දුර්වලයි. ඒ නිසා ද්‍රවාංගය ඉතාම කුඩයි. ඒක ද්‍රවාංගක ඉතාම කුඩයි කියලා තමයි ගන්න වෙන්නේ. හරි. ඔය ටික තමයි ඔක කියන්න තියෙන්නේ. අපි දැන් ඊළඟට ලියමු මේ සල්ප ගැනයි ලියුවන්. සිලිකන් ගැන ලියමු. ඊළඟට ලියන්න මෙහෙම. ෆොස්ෆරස් P4ද සල්ප S8ද ලෙස ඊළඟ වෙනම ෆොස්ෆරස් P4ද සල්ප S8ද ලෙස සෑදුණු නිර්ද්‍රව්‍ය අණු වලින් සමන්විත වෙයි. මේ දෙක අඳින්න. මේ දෙක අඳින්නකෝ. ෆොස්ෆරස් P4ද සල්ප S8ද ලෙස P4 වලට මේ ස්ට්‍රක්චර් එකත් අඳගන්න. S8ද ලෙස නිර්ද්‍රව්‍ය අණු වලින් සමන්විත නිර්ද්‍රව්‍ය අණුක ජාලයක් ලෙස පවතී. නිර්ද්‍රව්‍ය අණු වලින් සමන්විත නිර්ද්‍රව්‍ය අණුක ජාලයක් ලෙස පවතී. P4 වලට වඩා S8 වල සාපේක්ෂ අණුක ස්කන්ධය ඉහළ බැවින් P4 වලට වඩා S8 වල සාපේක්ෂ අණුක ස්කන්ධය ඉහළ වන බැවින් P4 අණු අතර ඇතිවන අපකිරණ බලවලට වඩා P4 අණු අතර ඇතිවන අපකිරණ බලවලට වඩා S8 වල ඇතිවන අපකිරණ බල ප්‍රබලතාවය ඉහළ වෙයි. P4 අණු අතර ඇතිවන අපකිරණ බලවලට වඩා S8 අණු අතර ඇතිවන අපකිරණ බලවල ප්‍රබලතාවය ඉහළ වෙයි. එම නිසා ෆොස්ෆරස් වලට වඩා සල්පවල ද්‍රවාංගය ඉහළ ගොස් නැත. එම නිසා ෆොස්ෆරස්ට වඩා සල්පවල ද්‍රවාංගය ඉහළ ගොස් නැත. හරි. ඊළඟ වෙනම ලියන්න මේ දෙන්න ගැන. ක්ලෝරින් Cl2 ලෙසද ක්ලෝරින් Cl2 ලෙසද ආගන් තනි පරමාණු ලෙසද පවතී. Cl Cl2 ලෙසද ආගන් තනි පරමාණු ලෙසද පවතී. ආගන් තනි පරමාණු ලෙසද පවතී. ඒවායේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඉතාම කුඩා වන බැවින් ඒවායේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඉතාම කුඩා වන බැවින් අපකිරණ බල දුර්වල වේ. අපකිරණ බල දුර්වල වේ. එම නිසා ද්‍රවාංගය ඉතාම කුඩා වේ. එම නිසා ද්‍රවාංගය ඉතාම කුඩා වේ. එම නිසා ද්‍රවාංගය ඉතාම කුඩා වේ. හරි. ද්‍රවාංගය ඉතාම කුඩා වේ. හරි. ඉතරයි ඔක සම්බන්ධයෙන් නම් කියන්න තියෙන්නේ. හරි. රයිට්. හරි. එතකොට අපි තව බලමු මේකේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. එච්චරයි ඒක නම් විස්තරයක් කියලා නෑ වෙන. ඔන්න ඕකේ කතන්දර ටික තමයි මට මෙතන ස්පෙෂලි ඔයාලට මෙතන පැහැදිලි කරන්න ඕනේ මේ ද්‍රවාංග වලට මොකද වෙන්නේ කියන එක. ඊට පස්සේ අපි කතා කරමු මේ තුංගණ ආවර්තේ ක්ලෝරයිඩ්. ඊළඟ මාත්‍රකාවලිය යනකොට පොතේ ඔයා තුංගණ කාණ්ඩේ ක්ලෝරයිඩ්. තුංගණ කාණ්ඩේ ක්ලෝරයිඩ් අපි කතා කරලිම කො මොලින්ම. මෙතන මේගොල්ලෝ ක්ලෝරයිඩ්. ආ මෙතන දීලා තියෙනවානේ තුංගණ ආවර්තේ ක්ලෝරයිඩ්. හරි ඒකට ලියන්න ඕනේ මෙන්න මේ කොටස තමයි ලියා ගන්න වෙන්නේ මෙන්න මේක ලියන්න ඕනේ ඉතින් ඈ තුංගණ කාණ්ඩේ ක්ලෝරයිඩ් වල උත්තරට මෙන්න මේ ටික ලියා ගන්න හරි හරි දැන් ඒකේ විතර මේ ටික මුලින්ම ලියන්න තුංගණ ආවර්තේ ක්ලෝරයිඩ් එක මේ ටික ලියා ගන්න බන්ධන වර්ගය දීලා තියෙනවා අයනික කවුද සහ සංයුජ කවුද කියන විස්තරය දීලා තියෙනවා මෙතන මේ අපි ජල විච්ඡේදන ප්‍රතික්‍රියා නම් මීට කලින් මේ කතා කරලා තියෙනවා ජල විච්ඡේදන ප්‍රතික්‍රියා කතා කරපු නිසා මම ආයෙ කතා කරන්න යන්නේ නැහැ මේ ජල විච්ඡේදන ප්‍රතික්‍රියා සියල්ලම සාකච්ඡා කරපුවානේ. හරි මේවා සාකච්ඡා කරපු ප්‍රතික්‍රියා ටිකක් තියෙන එක ආයෙ පාරක් දීලා තියෙනවා. ජල විච්ඡේදන ප්‍රතික්‍රියා අපි කතා කරා කලින්. හරි රයිට්. එතකොට මේකේ කියන්න තියෙන්නේ මේක ලියන්න ඕනේ මෙහෙමයි පල්ලෙහැන් ලියන්න මෙහෙම. ආවර්තයේ දිගේ දකුණට යාමේදී විද්‍යුත් ඍණතාවය වැඩි වේ. ආවර්තයේ දිගේ දකුණට යාමේදී විද්‍යුත් ඍණතාවය වැඩි වේ. එවිට එවිට බන්ධනයේ වඩා සහසංගුජවන අතර ජල විච්ඡේදනයේ වීමේ හැකියාව ඉහළයි.
විට බන්ධනය වඩා සහසංගුජ වන අතර ජල විච්ඡේදනය මේ හැකියාව ඉහළය. එනම් ආම්ලික ලක්ෂණ වැඩි වේ. එනම් ආම්ලික ලක්ෂණ වැඩි වේ. ආම්ලික ලක්ෂණ වැඩි වේ. හරි. බැලුවම බැලුවම් පේනවා කොහොමද සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක නා එන්නේ පොතේ අයනිකයි උදාසීනයි. මැග්නීසියම් ක්ලෝරයිඩ් උත් අයනිකයි. ඒක ඉතාම දුබල ආම්ලිකතාවයක් තියෙනවා කියලා තමයි මේ පාර දීලා තියෙන්නේ. අපි හිම ගමු. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වලට ගත්තොත් සහසංයෝජය ආම්ලිකයි. සිලිකන් ක්ලෝරයිඩ් එක ගත්තොත් එහෙම ඒක ආම්ලිකයි. PCl5 ගත්තොත් ආම්ලිකයි. HCl2 ගත්තොත් ආම්ලිකයි. මෙතන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ HCl2 ජල විච්ඡේදයෙන් සල්ප සෑදෙනවා. ඒක විශේෂ ස්ථානයක් වෙන මේ ප්‍රතික්‍රියාව. HCl2 ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ විශේෂ ප්‍රතික්‍රියාවක්. මේක සියලු ප්‍රතික්‍රියා අපි සාකච්ඡා කරලා තියෙන මීට කලින් ජල විච්ඡේදනය යටතේ. නමුත් ඔය ටික දැනගන්න ඕනේ. හරි? ඔච්චරයි ඉතින් ආම්ලිකතාවය ගැන නම් කියන්න තියෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. කාණ්ඩයේ දිගේ ඉදිරියට යන්න යන්න මේ ජල විච්ඡේදනයේ මේ හැකියාව වැඩි වෙලා ආම්ලිකතාවය ඉහළ යනවා. හරි? රයිට්. මේක ලියාගත්තා. අර මං කිව්වා වාක්‍ය ටික ලියවම ඇති. ජල විච්ඡේදනයේ මෙතනට නැවත ලියන්න ඕනේ නැහැ. ජල විච්ඡේදක අපි කරා. හරි? හරි. ඊට පස්සේ අපි යමු මේ හයිඩ්‍රයිඩ් කොහොමද යන්නේ? මෙන්න දෙනවා හයිඩ්‍රයිඩ් වල විචලනයේ පොතේ. හරි? මෙන්න මේකට මෙතනට එනවනේ ඊළඟට. ඊළඟට ලියන්න ඕන මාතෘකාව තුන්වන ආවර්තයේ හයිඩ්‍රයිඩ් සංසන්දනය කියලා මෙන්න මේ ටික ලියාගන්න. හයිඩ්‍රයිඩ්. හරි. හයිඩ්‍රයිඩ් වල ප්‍රබල වාෂ්මික, දුබල වාෂ්මික මේ දෙන්නේ මේ ඇම්ෆොටෙරික් උභයගුණී ඉතා දුබල ආම්ලික සහ මේ නියුට් උදාසීන එක දෙදෙන pH 3. මෙයා දුබල ආම්ලික ඉතා ප්‍රබල ආම්ලික. හරි? කොහොමද මා වෙන් n කියන්නේ උදාසීනනේ. m කියන්නේ ඉතා දුබල ආම්ලික. හරි? රයිට්. සරි m කියන්නේ මේ උභයගුණී. හොඳේ. රයිට්. ඕකේ. ඔය ටික තමයි තියෙන්නේ ඔතන කියන්න තියෙන. දැන් ඔතන වෙලා තියෙන්නේ මෙන්න මෙහෙමයි පොතේ. මෙතන දැන් ඔය මේ ප්‍රබල වාෂ්මික දුබල වාෂ්මික කතාව එන්නේ. දැන් මේ දැන් උදාහරණයක් කරන සෝඩියම් හයිඩ්‍රේට් ගමුකෝ. මේක ලියාගන්න විතරයි තියෙන්නේ. ඕකේ. දැන් සෝඩියම් හයිඩ්‍රේට් එකත් MH. මෙහෙමනේ තියෙන සෝඩියම් හයිඩ්‍රේට් එක. මෙයා ඩෙල්ටා ප්ලස් එකක් තියෙන, මෙයා ඩෙල්ටා නෙගටිව් එකක් තියෙන. මේ තියෙන ජලය. ජලය ඩෙල්ටා ප්ලස් එක, ඩෙල්ටා නෙගටිව් එකක් තියෙනවා. මෙතන නෙගටිව්, මෙතන ප්ලස් එකනේ. ඒතර සෝඩියම් හයිඩ්‍රේට් වතුරට දැම්මම වෙන්නේ මොකක්ද? සෝඩියම් හයිඩ්‍රේට් වතුරට දැම්මම වෙන්නේ හරි සෝඩියම් ගේ හයිඩ්‍රොක්සයිඩ් එක MOH කියලා හැදෙනවානේ ඕකනේ වෙලා තියෙන්නේ ඔතන වෙලා තියෙන්නේ එතකොට කොතනින්ද කැඩිලා තියෙන්නේ හොඳට තේරුම් ගන්න හරි ඔතන වෙලා තියෙන්නේ MOH එක H2 වෙලා දෙනවා හයිඩ්‍රජන් ගෑස් එක පිට යනවා ඕකනේ වෙලා තියෙන්නේ හරි එතන මෙන්න මේ H එකයි මේ H එකයි මේ H එකයි එකතු වෙලා H2 පිට කරනවා එතන මේක මේ OH එකයි M එකයි MOH ඕක තමයි මේ සෝඩියම් හයිඩ්‍රයිඩ් වලට මැග්නීසියම් හයිඩ්‍රයිඩ් වලට වෙන්නේ. දැන් මේක NaH කියලා ලියුවොත් එහෙම NaH ජලයට දැම්මට පස්සේ හදන්නේ සෝඩියම් ගේ හයිඩ්‍රොක්සයිඩ්. H2 ගෑස් එක පිට කරනවා. ඒක නිසා තමයි බාෂ්මිකයි කියන්නේ මේ. ප්‍රබල බාෂ්මිකයි කියන්නේ ඒක. ලෝහ හයිඩ්‍රයිඩ් බාෂ්මික ලෝහවල තියෙන හයිඩ්‍රයිඩ්. ලෝහ හයිඩ්‍රයිඩ් බාෂ්මිකයි කියලා කියන්නේ ඒකයි. හරි? රයිට්. මේක ලියාගත්තා නම් යටෙන් ලියන්න සෝඩියම් මැග්නීසියම් හයිඩ්‍රයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කර බාෂ්මික සංයෝග සාදයි කියලා. මෙන්න මේක ලියාගන්න. මෙන්න මෙහෙම තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. MOH. ඊටසේ මේක උදාහරණයකට ලියාගන්න. හරි ඊළඟට ගන්නකෝ දැන් අලෝහ හයිඩ්‍රයිඩ් ගන්න. දැන් මේ අපි ඊට පස්සේ ගමු මේ දැන් ඔය මේ HCl වගේ අලෝහ H2S වගේ අය pH 3 කියන එක නාන වෙනම තමයි සලකන්නේ. යා නියුට්‍රල් කියලා දීලා තියෙන උදාසීන. ඒ නිසා මේ දෙන්න තමයි සලකන්න වෙන්නේ. අලෝහ හයිඩ්‍රයිඩ් වලට යන්නේ මේ දින ලෝහ හයිඩ්‍රයිඩ්නේ මේ දින ලෝහ හයිඩ්‍රයිඩ් මේ කතා කරේ ලෝහ හයිඩ්‍රයිඩ් ගැනනේ අලෝහ හයිඩ්‍රයිඩ් වලදී කතන්දරේ වෙනස් එතනදී වෙන්නේ මෙහෙමයි එතනදී ප්‍රතික්‍රියාව වෙන්නේ MH වගේ එකක් ගත්තොත් එහෙම මෙතන ජලය තියෙනවා නම් මෙතන වෙන්නේ පුතේ මෙතනදී ඩෙල්ටා මෙතන වෙන්නේ මේ ලෝන් පෙයර් එකකින් මේ H ට ඇටැක් කරනවා ඩෙල්ටා ප්ලස් එක හරි හරිද? එතකොට මෙයා වෙන්නේ මේක මේ පැත්තට යනවා. එතකොට මොකද වෙන්නේ? මේ වෝටර් මොලිකියුල් එක මේ H ගත්තාම එයා H3O+ වෙනවා. M එක M- ඉදිරිය එළියට යනවා. ඕකයි වෙන්නේ. මෙන්න මේ HCl වල H2S වල දෙකේම වෙන්නේ ඔන්න ඕක තමයි. උදාහරණයක් විදියට HCl ජලයට දැම්මහම වෙන්නේ මේ H එක ජලය ගත්තාම H3O+ වෙනවා Cl- එළියට යනවා. නෝගනේ මේ අරි මෙන්න මේක ලියා ගන්නකො අලෝහ හයිඩ්‍රයිඩ් වලට අලෝහ
හයිඩ්‍රයිඩ් කියන්නේ මෙන්න මේ දෙන්න H2S හා HCl හොඳයි H2S හා HCl වලට නොය ප්‍රතික්‍රියාව ලියාගන්න HCl ජලය සමග H3O+ සමග Cl- ලබා දීම කියන්න පුළුවන් ඕනනම් තව මේ එකත් ලියන්න මේ H2S උත් කියලා දෙන්න H2S එක බලන්න එතකොට වෙනද H2S එක ජලාණු දෙකක් ඕනේ එකට මොකද දෙපැත්තෙම දෙන්නෙක් ඉන්නවනේ මෙහෙම H2S වල වෙන්නේ මෙහෙම H2S වල ඉන්නේ දැන් සල්ප දෙන්නෙක් ඉන්නවා හරි එතකොට මේ පැත්තට ජලාණු දෙකක් ඕන ඔන්නෝම මේ දෙකක් ඕන එතකොට වෙන්නේ මෙයා මෙතෙන්ට ඇටැක් කරලා ගන්නවා මෙයා මෙහෙට ගැලවෙන මෙයා මෙතෙන්ට ඇටැක් කරලා ගන්නවා එතකොට මේක මෙහෙට ගැලවෙන එතකොට මොකද වෙන්නේ H2S එක ජලාණු දෙකක් එක්ක ප්‍රතික්‍රියා කරාම H3O+ ඒවා කීයක් එන්න ඕනද දෙකක් එන්න ඕනේ සල්ෆයිඩ් එකක් හදන S2- එකක් නේ ඔන්න ඔක තමයි වෙන්නේ මේක දෙක මෙදෙන දෙක මෙදෙන HCl වලට ලිව්වනේ දැන් H2S වලට ලියන්න හරි ඔන්න ඔහමයි වෙන්නේ සල්ෆයිඩ් කියන්නේ මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන 8ක් යනවනේ මෙතන 4ක් තිබුණානේ මේ පැත්තෙන් මේ ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා මේ ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා 8ක් වෙනවා ඒකයි S2- වෙලා තියෙන්නේ හරි මේ දින අලෝහ හයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කරන විදිය අතර අලෝහ හයිඩ්‍රයිඩ් ආම්ලිකයි මේ දෙක ආම්ලික වෙන්නේ ඒකයි මේවා බාෂ්මික වෙන්නේ හයිඩ්‍රොක්සයිඩේ සාධන නිසා ඔන්න ඕක තමයි ඕක දැනගන්න තියෙන දෙයකට තියෙන වෙනනම් දෙයක් නැහැ උතන දැනගන්න හරි රයිට් තව දැන් අපි කතා කරා මේ ලෝහ මූලද්‍රව්‍ය වලට මොකද වෙන්නේ සහ ක්ලෝරයිඩ් වලට මොකද වෙන්නේ හයිඩ්‍රයිඩ් වලට මොකද වෙන්නේ කියලා කතා කරා ඊළඟට කතා කරන්න තියෙන පොතේ ඔක්සයිඩ් වලට මොකද වෙන්නේ කියලා ඔක්සයිඩ් වලට මොකද වෙන්නේ කියලා ඊළඟට කතා කරමු රයිට් ඔක්සයිඩ් වලට ගියෝති ඒකයි අපි කතා කරානේ ඔක්සයිඩ් යටතේ අමෙදින ඔක්සයිඩ් ටිකනේ හරි ඔක්සයිඩ් ටිකත් අපි අඳ ගන්න ඕනේ ඔක්සයිඩ් වලට මෙන්න මේක තමයි එන්න ඕන වගුව මෙන්න මේක අඳ ගන්න ඔක්සයිඩ් වලට හරි ඒකෙත් අපිට කියලා දෙන්නේ තියෙන ලොකු දෙයක් නැහැ බාෂ්මික දෙන්නෙක් ඉන්නවා මේ දෙන බාෂ්මික මේ තියෙන ප්‍රතික්‍රියාව මේක ලියන්න හරි මේ තියෙන ප්‍රතික්‍රියාව දීලා දෙන නිසා මම ලියන්න යන්නේ මේ අපි ඉගෙන ගත්ත S කණුවේදී සෝඩියම් ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරාම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා मैग्नीशियम ऑक्साइड जले प्रतिक्रिया मैग्नीशियम हाइड्रोक्साइड बाष्मिक मेक लिया सोडियम ऑक्साइड सोडियम सा मैग्नीशियम ऑक्साइड जले प्रतिक्रिया हाइड्रोक्साइड साधन बेविन बाष्मिक वे मैंने प्रतिक्रिया हरे 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 ओके मे बाष्मिक अम्ल सामग प्रतिक्रिया मे बाष्मिक अम्ल प्रतिक्रिया कर සෝඩියම් ඔක්සයිඩ් එක දැන් අපිට පුරුදු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක HCl එක ලියලානේ හැබැයි සෝඩියම් ඔක්සයිඩ් උත් HCl එක රියැක්ට් වෙනවා දැන් මේ ප්‍රතික්‍රියාව බලන් කල්පනා කළ කොහොමද ඇවිල්ලා තියෙන්නේ සෝඩියම් ගේ ඔක්සයිඩ් එක HCl එක ලියන්න කිව්වම අපි කල්පනා කරන්න ඕනේ සෝඩියම් ඔක්සයිඩ් වතුරට දැම්මම මොකද වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නං Na එක Cl එක යන්න ඕනේ සෝඩියම් ක්ලෝරයිඩ් H එක OH එකත් එක්ක යනවනේ ජලය ඒ දෙකම තමයි හැදිලා තියෙන්නේ පේනවනේ අලුතෙන් මොකොත් හැදිලා නැහැ සෝඩියම් ඔක්සයිඩ් HCl එක දිට්ඨ ප්‍රතිස්ථාපනය කරගන්න ඔයාලට එකපාර තේරෙන්නේ නැහැ. ඒතරවා කරනෝනේ ආ ජලයට දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක මෙයාව ලියන්න තියෙන්නේ. ඒක අපි දන්නවා. මැග්නීසියම් ඔක්සයිඩ් එක ගන්න HCl එක එකපාර ලියා ගන්න දන්නේ නැහැ තමා. හැබැයි මැග්නීසියම් ඔක්සයිඩ් වතුරට දැම්මම මොකද වෙන්නේ? මැග්නීසියම් ගේ හයිඩ්‍රොක්සයිඩ් එක. එයත් එක්ක HCl ප්‍රතික්‍රියා කරන විදිය මොකද්ද? මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලය. ආ ඒකම තමයි හම්බෙලා තියෙන්නේ. පේනවනේ. එහෙමයි බාෂ්මික හයිඩ්‍රොක්සයිඩ් බාෂ්මික ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ. හරි. අපි ඒකේ මේ මෙන්න මේ ටික ලියා ගන්න වෙනවා ඒක ඕනේ හරි මේ ප්‍රතික්‍රියා දෙක ලිව්වා මේක ලිව්වා මේක ලිව්වා හරි ඊට පස්සේ පොතේ මේ ඇලුමිනියම් ඔක්සයිඩ් වල ඔබේ ගුණිනේ නේ ඒක නම් අපි කතා කරලා තියෙනවා ඇලුමිනියම් ඔක්සයිඩ් අපි දැන් සෑහෙන බාරක් කතා කරා ඔබේ ගුණිනේ මේ ඇලුමිනියම් ඔක්සයිඩ් ඉට්ස් අම්ල සමග ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියාව බාෂ්ම සමග ප්‍රතික්‍රියාවද සෝඩියම් ටෙට්‍රාහයිඩ්‍රොක්සෝ ඇලුමිනේට් සංකීර්ණයේ සාධනම කලිනුත් මේවා කතා කරලා තියෙන නිසා දැන් පැහැදිලි කරන්න යන්නේ නැහැ මෙයා ඔබේ ගෝණී කියන්නේ දෙන්නත් එක්කම ප්‍රතික්‍රියා කරන ඇසිඩ් එකයි බේස් එක. ඒතර මේකලෝ ප්‍රතික්‍රියා කරේ ඇසිඩ් එක විතරයි. ඇයි බාෂ්මිකයි? මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරනවා අම්ල සමග සහ බාෂ්ම සමග කියන දෙවර්ගයේ සමගම ප්‍රතික්‍රියා කරනවා ඔබේ ගෝණී නිසා. ඒක මතක තියාගන්න ඕනේ. ඊළඟට සිලිකන් ඩයි ඔක්සයිඩ් ගන්න.
සිලිකන් ඩයි ඔක්සයිඩ් ගත්තොත් එහෙම ඒක බොහෝ දුබල ආම්ලික කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ බාෂ්ප සමග ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. හැබැයි මේක ඊටාම සෙමෙන් සිද්ධ වෙන්නේ නැහොදේ. ඊටාම සෙමෙන් දැන් ඔයා දන්නවනේ මේ සිලිකන් ඩයි ඔක්සයිඩ් කියන්නේ වැලිනේ. දැන් වැලි කඳු එහෙම මේ ලේසියකට දැන් කුණු දැම්මාම එහෙම කුණු වලින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම එනවා. දැන් ඔය කුණු කඳු කඩාගෙන පාත් වෙනකොට ගොඩක් කලාවට සිලිකන් ඩයි ඔක්සයිඩ් NaOH එක සෝඩියම් සිලිකේට් සෑදීමක් සිද්ධ වුණා වෙන්න පුළුවන්. එනිසා ගොඩක් දුරට මේ වැලි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඊටාම සෙමෙන් ප්‍රතික්‍රියාව මේක මේ අවුරුදු ගාණක් වෙන ප්‍රතික්‍රියාවක්. මේ මේ මෙහෙම තනි පීවරෙන් දුන්නාට මේක ඊටාම හෙමින් සිදුවන ප්‍රතික්‍රියාවක්. මේක මහා හයියෙන් සිද්ධ වෙන්නේ නැහැ. හරි. සිලිකන් ඩයි ඔක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එහෙම යනවා නම් ඉතින් වහිනකොට කඳු කොහොමද කඩම් පාත් වෙන්නේ කියලා. සිලිකන් ඩයි ඔක්සයිඩ් හෙම වෙන්නේ නැහැ. හරි. රයිට්. ඊට මේ තියෙන SiO2 NaOH ප්‍රතික්‍රියාව එකක් දීලා තිනවා මේ පාර සිලබස් එකේ එකක් ලියන්න. right ඊට පස්සේ තියෙන පොතේ මෙන්න මේ තුන් දෙනවා P14 SO3 Cl2O7 ආම්ලික. ඒක ආම්ලික නිසා ප්‍රතික්‍රියාව නම් මතක තියාගන්න වෙනවා. P14 වතුර දිය කරා මොකද වෙන්නේ? H3PO4. අපි දන්නවනේ P14 කියන්නේ P2O5ම තමයි. P2O5. ධන 5 ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නේ. ඒතකොට හැදෙන්නේ H3PO4 ධන 5 ඔක්සිකරණ අවස්ථාවේ ඔක්සි ආම්ලය. සල්ෆර් ට්‍රයොක්සයිඩ් කියන ඔක්සයිඩ් එකේ ධන 6 ඔක්සිකරණ අවස්ථාවේ එතකොට හැදෙන්නේ ධන 6 ඔක්සිකරණ අවස්ථාවේ ඔක්සි ආම්ලය. Cl2O7 ධන 7 ඔක්සිකරණ අවස්ථාවේ තියෙන හැදෙන්නේ ධන 7 ඔක්සිකරණ අවස්ථාවේ ඔක්සි ආම්ලය ClO4. හරි. ඊට P4O10 වතුර දිය කරාම H3PO4 හැදෙනවා. SO3 වතුර දිය කරාම H2SO4 හැදෙනවා. Cl2O7 වතුර දිය කරාම HClO4 හැදෙනවා. නෝ ටික දැනගන්න ඕන. හරි. රයිට්. ඊළඟට වෙනම දීලා තියෙනවා ඔක්සයිඩ් බාෂ්ප සමග ප්‍රතික්‍රියාව වෙලා ලවණ සහ ජලය සෑදෙනවා කියලා. ඒකත් දන්නවා. P4O7 NaOH එක Na3PO4 ජලය හැදෙනවා. හරි. මොකද මේ මේක දැන් තේරුම් ගන්න තියෙන්නේ මෙහෙමයි. P4O10 කියන එකේ වතුර දිය කරාම මොකද හැදෙන්නේ? H3PO4. අන්න ඒත් එක තමයි මේ ලියලා තියෙන්නේ. මේ සෝඩියම් එක ෆොස්ෆේට් එක ගියාම Na3PO4. H එක OH එකත් එක්ක ගියාම ජලය. SO3 වතුර දිය කරාම හැදෙන සල්ෆියෝ. සල්ෆියුරික් එකක් NaOH ගත්තාම සෝඩියම් සල්ෆේට් ජලය නේ. Cl2O7 වතුර දී කරාම හැදෙන HClO4. එයත් එක ගියාම සෝඩියම් ක්ලෝරයිඩ් ජලය. ඔන්න ඔයයි අරගෙන තියෙන්නේ. හරිනේ. රයිට්. ওই ප්‍රතික්‍රියා ටික ඔක්කොම ටික ලියා ගන්න වෙනවා නෝට් එකට. මොකද මේ මං වෙනම ලියන්න ගියේ නැත්නම් මේක තියෙනවා නේ රිසෝස් එකේ හැමමම. හරි. ඔයාලා හයිලයිට් කරගන්න පාඩම් කරගන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රතික්‍රියා ටික ඕන වෙනවා. ඔක්කොම ටික වගේ ඕන වෙනවා. හරි. රයිට්. ඊට පස්සේ අපි කතා කරමු අන්තිම මාතෘකාව ලෝහ හයිඩ්‍රොක්සයිඩ්. හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ් මුලින්ම කතා කරලිමු. අපි හයිඩ්‍රයිඩ් කතා කරන්නේ. හයිඩ්‍රොක්සයිඩ් වල නම් මෙන්න මෙහෙම සීන් එකක් වෙන්නේ. මේක පොඩ්ඩක් අපි පැහැදිලි කරන්න ඕනේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙම. මේක ටේබල් එක මම අඳින්නම්. මේක මෙතන තියෙන විදිහ එච්චරම හොඳ නැහැ. මේක එන්නේ මෙහෙමයි. හයිඩ්‍රොක්සයිඩ් කියලා ලියන්නකො ලෝහ හයිඩ්‍රොක්සයිඩ් වල විචලන රටාව කියලා ලියන්න. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් සෝඩියම් හදනවනේ Na2O සෝඩියම් හදනවා. මැග්නීසියම් මොකක්ද හදන්නේ? මැග්නීසියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් හදන්නේ? ඇලුමිනියම්ගේ ඔක්සයිඩ්. සිලිකන් හදන්නේ? සිලිකන් ඩයි ඔක්සයිඩ්. ෆොස්ෆරස් හදන්නේ මොකද්ද? P4O10. අපි දැන් කතා කරන්නේ ඔක්සයිඩ්. සල්ෆා හදන්නේ? SO2. ක්ලෝරින් හදන්නේ? Cl2O7. කොහොම නෙවෙයි? Na2O ජලයට දැම්මම මොකද්ද හදන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් ඔක්සයිඩ් ජලයට දැම්මම මැග්නීසියම්ගේ හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ් ජලයට දැම්මම ඇලුමිනියම්ගේ හයිඩ්‍රොක්සයිඩ්. ඔහොම හැදෙන්නේ. දැන් මේ ටික හරි. මේවා ඉතාම ප්‍රබල හයිඩ්‍රොක්සයිඩ් නේ. මේකේ ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙතනින් එහාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සිලිකන් ඩයි ඔක්සයිඩ් වතුරට දැම්මම අපි හිතන්නේ මොකක් හැදෙයි කියලාද? අපි හිතන්නේ හැදෙන්න ඕන. දැන් මේකේ හැටියට ගත්තොත් මේකේ හැටියට රටාවට ගත්තොත් හැදෙන්නේ SiOH4 නේ. මේකේ රටාවට ගත්තොත් හැදෙන්නේ POH5 නේ නේද? කොහොම හැදෙන්නේ? මේකේ රටාවට ගත්තොත් හැදෙන්නේ SOH6 කියලා එකක් හැදෙන්නේ. මේකේ රටාවට ගත්තොත් හැදෙන්නේ ClOH7 කියලා එකක් තමයි හැදෙන්නේ. දැන් එහෙම වෙන්නේ නැහැ නේ. මෙහෙම වෙන්නේ නැහැ හොඳේ. මේ තුන මෙහෙම තියෙනවා. මේවා ප්‍රබල බාෂ්මිකයි. ප්‍රබල බාෂ්මික කියන්නේ sorry බාෂ්මිකයි කියලා ලියන්න. මොකද මෙයානේ ප්‍රබල බාෂ්මික. මේකල බාෂ්මිකයි. මෙයානම් මේ දෙන්න මෙයා මෙතනට මේ දෙන්න විතරයි බාෂ්මික. මෙයා ප්‍රබලයි, මෙයා දුබල බාෂ්මික, මෙයා ඔබේ ගුණ. ඇම්ෆොටෙරික් කියලානේ කියන්නේ. හරි. මෙන්න මේ කට්ටිය සුට්ටක් බලමු.
මෙංගොලො මේ ආම්ලිකායන මේ SiOH4 කියන එකනාගේ වෙන්නේ මෙහෙම දෙයක්. දොහොමනේ ඔය OH හතර දෙන අයින් OH හතර දෙන ඔන්නෝම ඉන්නවා කියලා අපි හිතමුකෝ. මෙතන වෙන්නේ මේකෙන් පුතේ එක ජලාණුවක් ඉවත් වෙනවා. මෙන්න මෙහෙම එක ජලාණුවක් ඉවත් වෙනවා. ඉවත් වුණාම මොකද වෙන්නේ? එක ජලාණුවක් ඉවත් වුණාම හැදෙනවා H2SiO3. ඒ නිසා මේකෙන් හැදෙන්නේ ජලාණුවක් ඉවත් වෙලා හැදෙනවා H2SiO3 කියලා. නෝමයි යෝගේ ඔය H2SiO3 කියන එක නම් හැදිලා තියෙනවා. P410 එකෙත් එහෙමම තමයි. මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් ඔකේ තෝ H5ක් තියෙනවනේ. නෝම OH5ක් තියෙනවා. හරි. ත්‍රෝකෙත් වෙන්නේ ජලාණුවක් ඉවත් වෙනවා. මේ තියෙන OH එක H එක. H3 PO. H3 PO4. H3PO4 වෙනවා. හරි. මේකෙන් ওই විදිහට ජලාණු දෙකක් ඉවත් වුණාම හැදෙනවා H2SO4. මේකෙන් ගත්තොත් එහෙම ජලාණු තුනක් ඉවත් වෙනවා. HClO. ClOH7 වල. ජලාණු තුනක් ඉවත් වුණාම හැදෙනවා HClO4. ඔන්න ඔහමයි ඔගේ ආම්ලික සංයෝග කියන එක හැදිලා තියෙන්නේ. මම හොඳට මතක තියාගන්න ආම්ලික සංයෝග කියන එක හැදෙන්නේ කොහොමද කියන එක තේරුම් ගැනීම වැදගත්. රයිට්. හයිඩ්‍රොක්සයිඩ් යටතේ ඔන්න ওই ටික ලියාගත්තා නම් හරි. මෙන්න මේ විදිහට ඔක ලියා ගන්න. මෙතන ජලාණු වක් ඉවත් වෙලා තියෙනවා. මේක එන්නේ කොහොමද ස්ට්‍රක්චර් එක වඳින්නද? 3PO4 එන්නේ මෙහෙමනේ. ඔන්න ඔහමද. ඉතින් ඔය විදිහට තමයි සල්ෆියුරික් HClO4 හැදෙන්නේ තොහම තමයි. ඒක ජලාණු දෙක දාන ඉවත් වෙන්න ඕනේ හැබැයි. හරි මෙයාගේ දෙකක් මෙයාගේ තුනක්. හරි. දැන් එතකොට මේ තව මේ ඔය ලෝහ හයිඩ්‍රොක්සයිඩ් වල තව පොඩි කතාවක් කියන්න තියෙනවා. දැන් අපි ගමුකෝ දැන් මේ ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකේනා මේක ලියා ගන්න මුලින් දැන් අපි මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකේනා ගත්තොත් මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි මෙහෙම ගමුකෝ පොදුවේ MOH කියලා ගමුකෝ. හරි. මේ MOH කියලා ගමු මේදින සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. දැන් මේක ගිහිල්ලා තියෙන M ගේ ප්ලස් එකයි හොඳට බලන්න. OH minus වෙන්නේ නිහොමනේ වෙලා තියෙන්නේ. M ගේ ප්ලස් එකයි OH ගේ මයිනස් එක මෙතනින් කැඩිලා තියෙන්නේ. දැන් කොහොතනින් කැඩිලානේ සෝඩියම් ප්ලස් OH minus කොහොමනේ හැදෙන්නේ? හරි. ඒතර මේකේ තව විදියක් තියෙනවා කැඩෙන කොහොමද? අනිත් විදිය මොකද්ද කැඩෙන? මේ විදියට කැඩෙන්නත් පුළුවන්. MOH එකම මෙතනින් කැඩෙන්න පුළුවන් මේ. මෙන්න මෙතනින් කැඩෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? MO ගේ මයිනස් එක H ප්ලස් ඔන්නෝම කැඩෙන්න පුළුවන්. දැන් ඔය පළවෙනි අයගේ කැඩෙන්නේ මේ බාෂ්මික අයගේ කැඩෙන්නේ මේ විදියට. බාෂ්මික අයගේ කැඩෙන්නේ මෙහෙම. මේ දින බාෂ්මික අයගේ කැඩෙන විදිය. මේ කැඩෙන්නේ ආම්ලික අයගේ. ආම්ලික අයගේ හයිඩ්‍රොක්සයිඩ් කැඩෙන්නේ ඔහොම. හරි. එතකොට දැන් මේක පැත්තට වෙලා තියෙන්නේ MO බන්ධනයි මෙන්න මේ MO බන්ධනයේ විද්‍යුත් ඍණතා වෙනස් වැඩි OH බන්ධනයේ විද්‍යුත් ඍණතා වෙනසට වඩා MO බන්ධනයේ විද්‍යුත් ඍණතා වෙනස වැඩි OH බන්ධනයේ විද්‍යුත් ඍණතා වෙනසට වඩා ඒකයි මෙතනින් කැඩලා දැන් උදාහරණයක් ගමුද ඔක තේරෙන්න ඕට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්නකෝ මේ තියෙන්නේ NaOH. හරි මෙයාගේ 0.9 යන විදුලිනතාවේ ඔක්සිජන් 3.5යි මෙයා 2.1යි. එතන මොකද වෙන්නේ? මෙතන ගැප් එක කීයද? 0.9 3.5 කියන්නේ මෙතනදී 3.5යි නේ 2.4ක් නේ 2.6යි නේ 2.6යි මෙතන 1.4යි. හරි. එතන පැහැදිලි මෙතනදී අනිවාර්යෙන් කැඩෙන්න ඕනේ මෙතනින් විද්‍යුරණතා වෙනස වැඩි තැනින් කැඩෙන්නේ. එතකොට ඒකයි Na+ OH- වෙන්නේ. මේ වගේ එකක් ගමු අපි මේකට උදාහරණයක් ගමු HClO4 අන්තිමට කතා කරපු එකේනම් HClO4 කියන්නේ ඔහොමනේ OH එක නෝම තියෙන. ත්‍රෝක කැඩෙන්නේ කොහොමද? ඔතන කැඩෙන්නේ හයිඩ්‍රජන් 2.1 මෙයා 3.5 මෙයා එන්නේ 3.0 ක්ලෝරින්. මෙතන ගැප් එක
මෙතන ගැප් එක 0.5යි මෙතන ගැප් එක මෙතන ගැප් එක 0.4යි උතර කැඩෙන්න ඕනේ වැඩි තැනින් මෙතනින් කැඩෙන්න 0.4නේ වැඩි මෙතනින් කැඩෙන්නේ නැහැ එතකොට හැදෙන්න ඕනේ එහෙමනම් CL double bonds තුන මෙහෙම එනවා මෙයා O- විදියට කැඩෙනවා මෙයා H+ දැන් හරිනේ පැහැදිලි ඒක නිසා තමයි දැන් මේ මෙතනදී වෙලා මෙතන ලියන්න ඕනේ මේ වාක්‍ය MO බන්ධනයේ විද්‍යුත් ඍණ තමයි එකත් මේ වාක්‍ය ලියන්න අනිත් පැත්ත හරවලා MO බන්ධනයේ විද්‍යුත් ඍණතාව වෙනසට වඩා OH බන්ධනයේ විද්‍යුත් ඍණතාව වෙනස වැඩි මේකේ මේකම ලියන්න මෙතනට එහෙම වුණොතින් වෙන්නේ අදාළ ලෝහයේ අනායනීය සමග H+ දෙන එක මේ H+ දෙන නිසා තමයි ආම්ලිකයි කියලා කියන්නේ ආම්ලික මේකේ OH- දෙන නිසා තමයි අපි බාෂ්මිකයි කියලා කියන්නේ මෙයා බාෂ්මික මෙයා ආම්ලික හරිනේ දන්නවා ඒ ටික තමයි තියෙන විශේෂයක් කියන්න තියෙන්නේ ඕකේ හරි කැඩෙන තැන් දෙක තේරුම් ගන්න විද්‍යුත් ඍණතාව වෙනස වැඩි වෙන්නේ කොතනද කියලා මෙන්න මේක ලිව්වට පස්සේ මේක ලියා ගන්න ඇයි මේ බාෂ්මිකයි කියලා කියන්නේ මේගොල්ලෝ මේගොල්ලෝ ආම්ලිකයි කියන්නේ මෙයාත් ආම්ලිකයි කියලා ගත හැකි ඊට වඩා හොඳයි මේ මේක ඉතාම දුබල ආම්ලිකයිනේ මේගොල්ලෝ ආම්ලික වෙන්නේ ඇයි ආම්ලික වෙන්න හේතුව නෝ කතාද්‍රෝක්ස හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන විඝටනේ මේ තියෙන විද්‍යුත් ඍණතාව වෙනසෙන් තමයි ඕක පැහැදිලි කරන්න ඕනේ හරි රයිට් ඔතනින් පුතේ ඔයාට මේක මේ ආම් මේක මේක අපි කියමු බාෂ්මික බාෂ්මික සහ ලෝහ මේගොල්ල ලෝහනේ මේගොල්ල බාෂ්මික වෙනවට අමතරව ලෝහ මේගොල්ලෝ ආම්ලික වෙනවට අමතරව අලෝහත් අලෝහ ආම්ලික අලෝහ මේගොල්ල බාෂ්මික ලෝහ ඔන්න ඒක හොඳට මතක තියාගන්න මේගොල්ල බාෂ්මික ලෝහ මේගොල්ල ආම්ලික අලෝහ හරි රයිට් ඕකේ ඔන්න මොකදමයි වෙන්නේ ඔතනින් පුතේ ඔයාලට P ගණුව සම්පූර්ණයෙන් දැන් අවසන් සම්පූර්ණයෙන්ම දැන් අවසන් නැහැ P ගණුවේ ප්‍රශ්න කරලා කොට කොටසක් ඉවරයි තව ප්‍රශ්න ටිකක් තියෙනවා කරන්න මම දෙන්නම් හෝම්වර්ක් වලට කරන්න ප්‍රශ්න ටිකක් මේ ඔයගොල්ලෝ කරන්න ටියුට් එකේ තියෙන ගණන් වල හෝම්වර්ක් වලට අපි ළඟ වීඩියෝ එකේදී බලමු 2 3 6 7 8 9 ඒ කොටස සහ 10 ටියුට් එකේ ප්‍රශ්න ටික කරන්න 2 3 6 7 8 9 ඒ කොටස සහ 10 ප්‍රශ්න කරන්න ටියුට් එකේ එතකොට මේ පීගොනේ ප්‍රශ්න ටිකත් අතර අවසන් වෙනවා අපි කතා කරලා නැති ටික මේක අපි ඊළඟ දවසේ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු ඒතරයි ප්‍රශ්න ටික කරාම සම්පූර්ණයෙන් පීගොනෝ අවසන් ඒ ටිකත් කරලා දාන්න හරි ඊට පස්සේ කතා කරන්න දෙන අපිට ඩී ගණුව අපි ඊළඟ වීඩියෝ සීරීස් එකේදී ඩී ගණුව සාකච්ඡා කරමු හරි